න් සුභසන්ධ්‍යාවක් අදරණය දරු දැරයෙන අදත් ඔබ පුල පුලා බලා සිටින ඔබේ ආදරණය වැඩසටාන මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගිට පෙනී සිටින අපේ ආදරණය දුවාදරුවන් වෙනුවෙන්DPඩියුකශන් අධ්‍යාපරනා ලිකාවා අරගෙනන සජීවී ප්‍රශ්නපත්තර සාකච්ඡාව ඔබදන්නවා ලංකාවේ ලොකුම න් Onlineයින් පස්සල් ිුන අධ්‍යාපන නාලිකාව දිනෙන් දින දරුවන්ගේ සිද්ධනාගනමින් දරුවන් අතර ජනප්‍රියවෙමින් ලංකාවේ අධ්‍යාපනික න් Onlineන් අධ්‍යාපනය ප්‍රමුකබවට පත් වෙලා තිය ඔබදන්නවා මේ වන විට සාමාන්‍ය පෙළ සඳහා සජී ප්‍රශ්පත්තර සාකච්චවක් පමණක් නෙවෙයි උසස් පෙළ අපේ විාගට පෙනනිසිෙට නාාදර නිය දවා දරුවන් වෙනුවෙන් සියලුම විශන් ආාවරණය වන පරිදි සජීවී ප්‍රශ්නපත්තර සාකච්ඡාවක් දැන් ආරම්භ වෙලා තියෙනවා. ඉති ඔබ දන්නවා පෙරපාසලේ සිට දහතුන ශ්‍රීණය දක්වා සියලුම විෂයන් සිංහල ඉංවේසි දමිළමාධ්‍යෙන් ඔබට අධ්‍යෙන කටයුතු කරන්නට PD education අපේ ඇප් එක හරා අවස්ථාවසල් සැලදිල නෝ තවමත් මේ ඇප් එක ඩන ලඩ කරගෙන් නැත්තම් ඔබ මේ ඇ් එක ඩන් ලෝඩ් කරගන්න එතර ඔබට පුළුවන් ඔබ අධ්‍යාපන හධරන සිංහල ඉංග්‍රීසි දමිල මේ මාධතුනින් ඕනෑ මධදයකින් බට ව්‍ය ඕනෑන් විශේකර අදාළ පාඩම් ඇ් එක හරා නරබල ඒ ඔබේ අධ්‍යාපනිකා අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න. ඉතින් පොතේ ඒ අතර ඔබ ද මාස ගණාවක් තිස්සේ ත්ම නප්‍රියත්තියට පත්පච්ච, අපේ වැඩසටන මෙවර සාමාන්‍ය පෙළ විභාගෙද්දරුවන්ට වැදගත්වන සජිවිී ප්‍රශ්න පත්තර සාකච්ඡාව. දිනාහතට විශෂයන් හතක් කරන ගෙනෙනවා. තියඔබදන්නු අද සුපුරදු ශනිධාව ශනිධා දිනයවෙෙක් මෙලා තියෙන්නේ විද්‍යාව කියන මේ සුන්දර විෂයේ ප්‍රශ්න සාකච්ඡා කරන්නට. තින් මගේ දරුවෝ දැම්මාස ගණනාභක්තිස්සේ මාත්තෙක්ක සන සුරාධරාත්‍රියයටට එකතු වෙලා අපේ රචනා ප්‍රශ්න සාකච්ඡා කෙරවා. වගත සාකච්චා කේරවා ැ මේ වනවිට අපි කෙටි ප්‍රශ්න පත්තරවට ඇැවිල්ල කෙට ප්‍රශ්ණ කච්චාරන කාලවක්කානවි තමයිඉන්නේ ති අදත් මම උබට කෙටි ප්‍රශ්න පත්තරයක් රැගෙනාව සාකච්ඡා කරන්නට ඔබ බලාපොරොත්තුවන ඉතා වැදගත් කෙටි ප්‍රශ්න පත්රයා ඒ හැමටුම් පෙර ඔබ දන්නවා හැමදෑමත් අපි ප්‍රශ්න පත්තර සාකච්චාවට කලින් ජීවිතයට යමක් එකතු කරන දැනුමට මක් විශේෂාන් ගැත්ත එකක එකතු වෙන. අදත් අපි සුපුෘතු පාර්දි මුලින්ම දැනුමට යමක් විශේෂාන් ගඇත්ත එක විලයි දැනුම යමක් හොඳයි දරුවනේ දැනුමට යමක් විශේෂන්ගේදී අද මම ඔබට ලොබදිනු විශිෂ්ට විද්‍යාටී ගැන කතා කරන්න ටරගෙනාව ඔබ කවුරුත් අහලාපපුොරුදු ද්‍යාලෝකයේ නමක් කරැන්ද විශිෂ්ිට විද්‍යානය ජන් ලෝගි බයා සමරක් වෙලාවට මගේ දරුව මේ වැඩසටහන රූපවාහිනය ඔස්සේ නරබෝන වෙඩ පුළුවන්. රූපවාහිනය නරඹන ඕනෑම අවස්ථාවක ජෝන් ලෝගි බ්‍යාට් කිල් නම නිතතින්ම අපේ සිහටය නවා මොකද පළමු අරට සුදු රූපවාහණයක් නිර්මාණය කිරීමේ ගෞරුවය හෙමවෙන්නේ ජෝන් ලෝගිබ්‍ය ඔහු තමයි ප්‍රථම වතාවට කළ සුදු රූපහණයක් නිර්මාණය කරලා රපරා චලන් රූපරාවුන් රූපවායනි ඉතිරයක් මත ප්‍රතිබිම්බ ඒ තිරේ මත ගත්තේ. ඉති එක නිසා ඉතිහාසේ විශිෂ්ට සස්යාගැනීමක් සිදු කළ විද්‍යානය තමයි ෝ ෝගි බෑාන් අපි පොඩක් බෑාඩගේ ජීවිතය ගැන කතාකරුවත් ඕ ඉපදදුනේ පොතිේ කිස්තු වශය එක්ද අටසය තිස්තුනේ අසට ස එ අසටේ අගෝස්තු දහතුන්වෙනිද ස්කොට් ලන්තේදී තමයි ජෝන් ලෝගි බඩ් උපතු ලැබයි. කුඩා කාලේදී මෙයා ගොඩාක්ුඩා ෝන් කුඩක් අසනීපවලල්ට ගොදුරුව වුණ අසනපොල්ඩ ගොදුරුවච්ච නිසා එයටට ක්‍රීඩා කරන්න බැරි වුණා ජෝන් ලෝගි බෑට් තමන්ගේ චරිතාපදානයකද කියලා තියෙනවා. මට කුඩාකාලේ ම සෙල්ලන් කිර උපකරණවලින් මොකද යාට ක්‍රීඩා පිටියට ගීල ක්‍රඩා කරන්න හැකියාවක් තිබුණ නෑ මොකද වූ ඉක්මට අසනී පවර්ම ගුඩාකසනී පතත්වයන්ගේ පෙලිච්ච නිසා. ඉතින් කුඩාකාලේදී සාමාන්‍යය පාසලකින් අධ්‍යාපනී ලැබූ දොන් ලෝගිබට මේ ඉගැනීමට හරි ආසාවක් දැක්කුවා ක්‍රීඩාව පැත්තෙන් තියක් අපහසුනාට ඔුගේ තිබිච රෝග තත්ත්වයන් නිසා ඔහු ඉගැනීමට ගොඩක් ආස කරා ඉතින්පුතේ අවුදු දොළහක් විතර වෙනකොට ජෝන් ලෝගිබයාට තමන්ගේ නිවසේ යළමාලී දලා තමන්ගේ මිතුරන් හතර දෙනෙකු ගෙවල් එක්ක ගුවන් ඉතුලි සම්බන්ධතාවයක් තනීම සැලසුම් කර හුට ලුවන් වුණා වය සෞුරුදු දොළහක් වෙන කොටහුට ඔහුගේ නිවසේ යළමාලය සිට ඔහුගේ මිතුරන් හතර දෙනෙකුගේ ලළඟපාතිට ව මිතුරන් හතර දෙනෙකු ගෙවල් හතරත්ෙක් ගුවන් දිදුලි නාලිකාවක් ආරම්භ කරන්නඒ තරම් හැකියාවක් දක්ෂකමක් ඔහුට තිබුණා එවගේ චායාරූපකරණය පිළිබඳව ජෝන්ග හිත ගොඩාක් ඇඳල ගියා ඇති කෝම වුණත් ටික් වැඩිවයට පත්වෙනකට ඔහු ගලාස් ගෝව් සහර්ස විය බෝ සර්සවිට ඇළු වෙලා ඉන්ජිනේරු විද්‍යාව හැදෑලුවවා නමුත් ඔහුට මේ ගස්බෝ සරසවය තමන්ගේ උපාදිය සම්පූර්ණ කරන්නට අවස්ථාවක් ලැබුණන්නේෑ මොකද ඒන විට පලවන ලක යුද්ධයා ආරම්භ වෙලා තිබුණ. එ පලොන ලෝක යුද්ධා අරම්භුණනාට පස්සේ හුට සරසවි අධ්‍යාපනය අතහැරලදාලා ඔවුට සිද්ධ වුණ වෙනත් රැකිියාවක් හොයාගන්න මොක දහුට යුදධ සේවට යන්න පුළුවන්කමක් තිබුන්නේේ ඔහු අසනීපතත්වය ගටම හගේ පැවතිච්ච නි හුට යුදසේට යන්න පුලුවන් කමක් තිබුණන් නෑ. එනිසා මේ ජෝන් ලෝගිබයායි විදුලි බල සමාගමක සහකාර ඉංජිනේරුවරයකු ලෙස සේවට බැතුුණ. සහකාර ඉංජිනේරුවරයකු ලෙස සේවට බැදුල විදුි බල සමාගමක් නමුත් ඒක ඔහට ැබුණු වැට්ටු ප ඉතාමක්ම කුඩා නිසා දිගටම ඒ විදුල බල සමාගම රැකියාවර පුළුවන්කක් ැබුණන ොද ට තරම් ොද වෙලාවේ පලව ලක ුද්ධනිසා ලොකම ටවල් ආර්ථික වචයෙන් පරිහානියට පත් වෙලා තිබුණි ඉති එක නිසා මේ ඉදිරි බල සමාග මේ මෙ වැඩකරට සහකා රංජනේරුවරවික ලෙස ට ජීවත්තෙනට තරම්වත් ප්‍රමාණවත් වැටුපක් ලැබුණ නැති නිසා ඔහු තීරණය කරා මේ ප්‍රැකියාවට සමුදීල එංගලලාන්තේට එන ලන්ඩ නාරයට එ ලන්ඩ ඩගරයට ඇවිල්ල ව සෑහන කාල එෙක්දස් නමසය විසි දෙකේ දී ක්ිස් වර් එක්දස් මේ විසිකේ තමයි ලන්ඩ් නගරේෙන්නේ ලන්ඩ නගරයට ඇවිල්ලා ඔහු රැකියාවක් සොයමින් සෑන කාලයක් ගත කරු නම තෝට රකියාවක් කමෙන්න්නේෑ කොදේ වනුට තිවිච් ලෝක ුදත් එක් ට රැකියාවක් ලැබෙන්නේ. ඉට පස්සේ ඔහු මේමස් නිෂ්පාදනය කරන්නට සැලසුන් කරු.ඒමස් නිෂ්පාදනය කරන්න පොඩිර්මාන්ත ශාලාභක් දාානව එකත් අසාර්ථක වෙන. ඉටවස ජෑම්සා සෝස් හදන්නට ඔහු පෙළබෙනවා. පස්ස කාලෙකද ඒකෙත් පාරිභෝජනය අඩිවිච්ච නිසා සම්පූර්ණම බංකොලොදභාවයට පත්ව වෙන ජෝන් ලෝගි බෑට. ඉතාමත් ව අසර තත්වට පත්වෙන. ආර්ථික වශයෙන් ඉතාමත් අසන් තත්ව පත්වට පස්සේ. ඔහු එලන්ඩ නගැේති බිච් කුඩා වෙෙල්ද සැලකින් ලොකු තේ පෙට්ටියක් මිල දීලාරගෙන තේ පෙට්ටක් ඇන තේ. දාලා අර තින ලීවලින් අඳපු ලී පෙට්ටියක් තේකොළ අයිංකරපු හිතේපෙට්ටියක් ඔවු ලඩ අගරේ වෙද සැලි මිලදි ගන ලොකු එකක්. මෙලදීල අරගෙන කාඩ් බෝඩ්ඩයකින් ෘතයක් උෘතාකාර තැටියක් කපොල එක තැනින් තැන කුඩා සිදුරු විදිනවා. සිදුරු විදුල ඒ වෘතාාකාර තැටිය මෝටරයකට හයි කරලා කැරකින්න සලස්සනවා.ඒ කැරකෙනකොට ඒකට ආලෝක ධහරා ඕහ එල්ල කරා ක්ක විදුලි පහන්සසා විශේෂම නියෝන් ලයිට් පාච් කලා ඒ අැර සිදුරු සහිත කැරකෙන කඩ්බෝඩ් ඇැටියට හ ආෝක දාර එල්ල කර. ේ ආලෝක දාාරයක ගිහිල්ලා අර පෙට්ටිය ඇතුළේ තිරයක් කදලා තිබයේ තිරයට මැල්ටිස් කුරසේ ඡායාව යාර තුනක් ඇතත තිරයක් මතර ගන්නට මේ ජෝන් ලෝගිබ සමත් ව මැල්ටිස් කුරසේ චායාව යාර තුනක් ඇතින් තිබිච්ච තෙරයක් මතට මේ උපකරණය හර ගන්නට ජෝන ලෝගිබියට සමතුන එක තමයි පෝපවානය ප්‍රාථමිකම අතති ඔවු නිපදෝපු පලවෙනි ප්‍රාථමික රූපවානී. පස ක්‍රිස්්තුවර්චය ඉක්දදාස් නමසය විසි පහේදී. ඔහු පොඩි උපකරණයක් හැදුව මෙ අර. ඔහු තමන්ගේ මේ ප්‍රාථමික රූපවානයට යොදොපු ආලෝකදහරා විද්දු සඥා බවට පත් කරලා දෙන්න පුළුවන් විදිී පොඩි උපකරණයක් හැදවා. ඒ උපරණනයක් කලලා දැනෙතකොට ආලෝක දරා විද්‍යත් සඥා ස්තමයි මේ උපකරණයට දෙන්නේ. මේක තමන්ගේයා ප්‍රාතිමික රූපවායින්ට හ කල ක්‍රාත්ම කරන්න ක්‍රාත්ම කරාම ජෝගි ජෝන් ලෝගි බෑටට මේක අදාගන්න බරි ප්‍රපාලයක් ලැබුණ මොකක්දූට ැබිච ප්‍රපාල ඔට පුළුවන් වුණ යම් කිසි රූපයක් ඒ ආකාරයටම තමන්ගේ රූපවානී තිරේමතට ගන්නට. හු ඉතාමත්ම සතුට පත් වනා අ විදදුත් සඥා බව ලෝක ස විදදු ස ාාවට ප න ප ර හහිකරට ප තම ඔගම ප්‍රාතිික රපවායනයේ ද වරන්න ටන්ත හරියට. දැන් යම් කිසි රූපරාම කරීටම රූපවායනී තිරේ මතට ගනට පුළුවන් කමක් ලැබුණ. ක්‍රිස්තුර්ශය එක්දස් නමසේ විසි අහයේදී ජෝන් ලෝගි බයාට තමන්ගිමේ උපකාරණය දියුණු කරලා පලවෙනි වතාවට රූපරාම රූපවායනී තිරයක් මතට අරගෙන පෙන්ව. නි තිරයක් මතට හරියට රූපරාම අරගෙන පෙන්වා. ඉති මේක ඒ කාලි හයටට ලොකු ජය ග්‍රහණයක් වුණා ඉතිං ක්‍රිස්තුවර්ශය ඉක්දස් නම සිය විසි නමේදී ජොන් ලෝගිබට පළමු අරට BBC රූපෝවායි නිසයේවය කළු සුදුමාතයෙන් ආරම්භ කිරීමට මූලික වුණා. BBC රූපවායි නි සේවය කොන් ලිසේවෙන මේ රූපවායි නිේවය කළු සුදුමාතෙන් ආරම්භ කිරීමට ජොන් ලෝගිබයාට සමත් වනාා. ඉතින් ඒ වර්ය දිම ඔහු උත්සා කෙරවා වර්ණ රූපවාහිනිය නිර්මාණය කරන්නට. ඉතින් දරුවනේ ඔහු සෑහෙන්න්න තමන් නිර්මාණය කරපු කළුසුදු රූපවාය නිර්මාණය කරලා අතරුනේ නෑ. ඔහු සෑහෙන්න්න මේක වර්ණ රූපවාහිනය කරන්න වර්ණ රූප පෙන්න රූපවායනයයක් බවට පත් කරන්නට සෑහෙන්ෙන මහන්සේ වනාා. දේ සඳ ඔහු ඇතරම ඔු සමත් වනාඒකට නමුත් සීර් සීයක්ම ඔගේ වරන රූපවායනයේ සාර්ථකත්තකර පත්තුන්නෑ. නමුත් ඔහු අකණඩව වසර ගණනාවක් කළු සුදු රූපාය නිර්මාණය කිරීමින් පසුව වර්ණ රූපවායනය වැඩදිියුණු කිරීමේ කාරය නිරතුනාා ඒ සඳහා ඔහු තමන්ගේ රෝගාබාද තත්වන් පවා නොසලක හැරයිවට බෙේත් ගනය ඇතුව. රෝග නොසල කාරරිමින් තමගි මුළු කාලේම වන්න රපවායන වැඩදිදුණ කිරීමට ේදව. එගේම තමයි ඔගේ ආර්ථික තත්වයන් පවාවඔ නොසලකාහරිමින් මේ වර්ණ රූපවායනය වැඩදිවුණු කිරීමේ කාරය දුන ඉතිං. රෝගතත්වන් ොසලකා හැරීමේ ප්‍රතිඵලයක් නිසාම මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥඥය ක්‍රිස්තුවර්ශ, එක්දස් නමසය හතලිස් හයේද මෙලොවින් සඳහටම සමුගත්. ඒ වඋනත් අදටත් රූපවාහිනය ලෝකේ ඕනෑම තැන්ක නර්මනවනං එඒ අර්මට ඕනෑම කෙනෙකුට මේ රූපවායිනය නිර්මාණය කිරීමේ ආරම්භකයා ජෝන් ලෝගි බ්‍යයාඩ් බව නිතැතින්මසිහටය නවා. ඉතිං ජෝන් ලෝගි බ්‍යයාඩ වගේ පුංචි ඔබත් ජීවිතය අමාරුවෙන් ජයගෙන ජීවිත අභියෝග ජයගෙන ලෝකය බබලවන්නට පුළුවන් නිර්මාණ කරන විශිෂ්ට දරුවෙක් වෙන්නට කියන එකයි DPඩුකේශන් අපේ ප්‍රාර්ථනය ඒකයි අපි ඔබට දෙන අභියෝග. එනිසා ඒ අභියෝග ජයගෙන විශිෂ්ට ශ්‍රී ලාංකිික දුවෙක් පුතෙක් බව් පත්වෙන්න කියලා ඔබට යෝජනා කරමින් අද ජෝන ලෝගි බයාට් ගනා පෙහෙ කරපු කතාාවම මෙතලින් අවසන් කරවා. දැනුමට යමක් හොඳයි දරුවන. ඔන අදත් මං ඔබට මගේ ප්‍රශ්නපත්තරය කිටි ප්‍රශ්න පත්තරය යාරගෙනවා මගේ දරුවම ටික මේක වේලැස්සරින් ඩවන්ලෝඩ කරගෙන. ප්‍රශ්නපත්තරයට උත්තර ලයාගෙන ඇවිල් ඇති කෙටි ප්‍රශ්නවලට උත්තර හයාගෙන ඇවිල්ල ඇති අපි බලමු සාකච්ඡා කරලා කොහොමද. ප්‍රශ්න පත්තරේ පිළිතුරු ටික ලැබෙන්ි කියලා කෙටි ප්‍රශ්න පත්තරේ ප්‍රශ්න අද මම තෝරගත විසි පහක් මෙතිනි ප්‍රශ්න විසි පහ පිදිරිටයම් හරි පලවෙනි ප්‍රශ්නය මිනිසෙන් තිදුනෙකු මිනිසුන් තිදෙනෙකු තන්තුුවක් මත පී කිවසා ආ විශාලත්වවෙෙන්න්නිතු බල යෙදදු ආකාරය රූපය දැක්වේ පුතේ මිනිස්සු තුන් දෙෙනෙක් තන්තුවක් ලනුවක් කෙළිතන්නකු ඒ ලනුවමත පී කිව්සා ආ කියලා බලයුදුකු ආකාරය රූපේ දැක්වෙනවා දැම් පී කියන පුද්ගලයා බලයෝධනි මේ දිසාාවට එයා බලයෝධනි මේ දිසාවට එතකොට කිව් කියන පුද්ගලයා බලයෝදන්නේ මේ දිසාට බව ඔබට මෙයාගේ අංගචලනයන් බැලුවම පේනු ආ කියන පුද්ගලයක්ත් බලයෝොද මේ දිසාවට හරි? එකට මෙතන කියනවා එලෙස්ස බලයේදූ විට සමතුලිත්තව පවතින මෙන්න වැදගත් පොයින්ට් එක. සමතුලිතෝ පවතිීනම්. හරි දැම් බල යදුවට තන්තුව සමතුලිතුළු මට කියන්න සමතුලිතනං සම්ප්‍රයුක්ත බලේෂූන්යයි. සමතුලිතනං සම්ප්‍රයුක්ත බලේෂූන්යයි. ඒ කියන්නේ මේ තුන් දෙනනාම යොදන බලවල සම්්‍රයුක්තේෂූන් යයි ම්ප්‍රයුක්තේ ූණ්‍යවෙෙන් ඔබ මට කියන්න කොද මේ මේ පැත්තට මේ දෙන්නගම බල දෙක මේ පැත්තට එතකොට සම්ප්‍රයුක්තයේ ශූ්‍ය වෙන්න නම් මේ බල දෙකේ එකතුව මේ බලයට සමාන වන්නුව එකන කිව්සා ආර් බලදිකමුපු ඒ දෙක එකම තිශවන පති එතුො ඒ දෙකේ අයික්්‍ය තමයි පැතර තිය සමස්ත බලය මෙදක අයික්්‍ය කිව් දනා කිව්දනාර් තමයි මේ පැතර න සම්ප්‍රයුක්ති බලය මේ පැත්තර එක බලයයි පීවිතරයි එ මේ පැත්‍රතින බල එතකොට සම් සමස්ත සම්ප්‍රයුක්තේ ශෝ්‍යය වෙන්න නම් මේ කිව්ධනආර් බලය බලට විශාලත්වෙන් සමාන වෙවා. එන ඔබෙන්හන්නේ එකයි ප කිව් සහ ආර් බල සම්බන්ධෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද නිවැද්දිේ තමයි විශාලත්වය විශාාවෙන්ම් ප්‍රතිවිරුද්ධයමේ දෙන්න විශාලත්වයනුවකත්තොත් කිවගේ ආර්ගී එකතුවට පී බලය විශාලත්වයෙන් සමානය වවා. පී සමානයි කිව්ධනනාආරවෙන්න එක ති ප සමානයි කිව් සමානයි ආර් පලිනොත නෑ තුන් දෙනා සමානමෑ කිව්ගයි ආර්ග අයි්‍ය පීට සමාන වඩුව. පී සමානයි කිව්දනාර අන්න තියන ොත්තරි. පී සමානයි කිව්දනාර් පී බලයි කිව්ධනාර් මේ බල දෙකයි අයි්‍ය සමානුනොත් කිව්ධනාරගේ අයි්‍යැයි පී බල දෙකයි සමානුොත් බලදෙ ශාතය සමය ශන් ප්‍රතිද්ද කැපිලි හිල්ල සම්ප්‍රක්ෂන් මතු තිද තේරුණද ඒනම් පිළිතුරවෙන්නේ පී සමානයි කිව්ධනාාර. සසාමානයි කිව්ධනාාර්ථමයි උත්තරේ. තෙරුණා මේක තින පි විශාලයි කිව්ධනාාර එමුණ නම් ොකද වෙන්නේ කිව්ධනාර්ට වඩා පී වැඩිුනාාන අර බලකට මේ වැඩිවනානම්ප්‍රයුක්තේ මේ පැතරති න මේ හැ ලන සම්ප්‍රක්වල ඇතින පෙතරයනවා පීකුඩයි කිව්ධනාරුුණනාන ඒක ඇනෙ කිව්දනාර්ට වඩා පී කුඩාවනාන මේක ුඩානම්ේදන්නටඩ සම්ප්‍රයක්තේ ේට තියන්නේ න න්තු හහි යන්න නි සමතුරි වෙන්න ඒනිසා සමතුල යි ැන සම්පික්තේෂූන්යයි එනම් කිවධනාාර සමානයි පීට පී සමානය යුදනාර උත්තරේ දෙක. පැහදිලි රයි්. අපි මු දෙවනි ප්‍රශ්නයට හොඳ ප්‍රශ්නයක් විස්ථාපන බඳනක ලී කුට්ටයක් අර්වශයෙන් ගිලි පාාවේ මේක කියනන්නේ විස්ාන බදුනත් යුරේකා භාජනී විස්ථාපන බඳනවත් ය බඳුන කියරතව මේක කියන්නේ. දැම් ඔබට පේනෝමික වැදගත් වචනී විස්ථාපන බදුනක ලීකුට්ටියක් අ අර්ධ වශයෙන් ගිලී පාාවයතන වචන වැදගත් වචන දෙක්වීම එකක් තම එක සම්පූර්ණ ගිල්ලන කොටසයි ගිල්ලතිී. දෙක තමයි මේ එක පාවෙනවා හද පාවෙනවා. එහිදී විස්ථාපනය වූ ජලය බීකරට එකතු වී ඇත එතකොට මේක ගිලෙන කොට ගිලිච්ච පරිමාවට සමාන තරල පරිමාවත් තමයි න ද ානක විස්ාප ාන තට වක මතර පිර තති හට පිරන්න බ ත හට ආවත්තව මේකට යනවා එතවට මුලද මේ ීිකුටිය ගිල්ලන්න කලින් මේ ඇළල වතුරු තිබු ෑ හි භාන තන්ට වනකම්වතර තිබ මේක ගිල්ලනකොට ලීකුට්ටියේ ගිලුණු පරිමාවට ඉඩ දෙන්න ඒයා සමාන ජල ප්‍රමාණයක් තමයි විස්ථාපනය වෙලා මේ පසෙකින් තියෙන ජල බීකරට එකතු වෙන්නේ හොන්තට මත්තක තියාගන්න ලීකුට්ටියේ ගිලුණු පරිමාවට සමාන තරල පරිමාවත් තමයි විස්ථාපනය වෙලා මෙතැට රැස් වෙන්නේ. ලීකුට්ටියේ ගිලුණු පරිමාවට සමාන දරල පරිමාවක් නැවතමං කියනවා. ලිකුට්ටියේ පරිමාවට සමාන දරර්ල පරිමාව නෙවයි. මොකද ලීකුට්ිය සම්පූර්ණය ගිල්ල නෑනපති. ලිකුට්ටේ කොටසයි ගිලිල තියෙන්. අන්නේ ගිලුණු පරිමාවට ඒ ගිලෙන ප්‍රමාණයට නිට දෙන්න ඕනි ඕක ගල්ලන්න කලින් ඒ ටකෙ තිරි ජලය දැම් මෙයා ගල්ලන කොට ලිකුට්ියේ ගිල්ලු පරිමාවක ඉඩ ගන්න ඉතර යාට ඉඩ දෙන්න තිරින් ජලයන් වන්න න. එන ගිල්ලු රිමාවට සමාන ජලපරිමාවක්ත්තම මෙතන රැස්වෙන්නේ හරිද තෙරුණාද එ මෙතන රැස්වෙන්නේ ගිලුණු පරිමාවට සමාන ජලපරිමාවක්. ආකිමිඩිස් මොකදද කියන්නේ. ආකිමිඩිස් කියන්නේ වස්තුවක් තරලේක සම්පූර්ණ වශයෙන් අර්දවශයෙන් ගිල්ලූ විට සම්පූර්ණයෙන් වෝ අර්ද වශය කැන කොටසක් කරේ සම්පූර්ණය හර ගිල්ලූ විට විස්ථාපනය වන තරල පරිමාවේ බර මේ එළියට ගිය වතුර ටිකේ බර තරලේ මගින් වස්තුෝම ඇතික උඩුකුරුතරපුමට විශාලත්වෙන් සමානවේ කියලේගිය. හද උදනතරල මස්ව ගිල්ල මුඩුකරතර ඇතිකනන්නේ ඒ ඩුරුතරම සමාන වෙන්නේ මේ වස්තුේ ගිලිච්ච ප්‍රමාට ඉන දෙන්නේ ඒයාසාමාන තරල පරිමාාවක් එලියට යනවනි. අන්නේ එලියට ගිය වතුර ටිකේ නැත තරල ටිකේ බර යම්මගයද. එ බරට සමාන උඩුකුරතරපුමක් ඇතිව ෙනයි කියලයි කියන්නේ වස්තෝ මත තර්ලයෙන් කියලට. තරලයක් තුළ වස්තුවක් සම්පූර්ණ වශයෙන් ව අර්ධ වශයෙන් ගිල්ලූ විට විස්ථාපනය වූ තරල පරිමාවේ බර තරලෙෙන් වස්තෝ මත ඇතික නොඩුකෘුතරපුමට විශාලත්වයෙන් සමානවේ ආකකිමිඩිස් කියැයි. ආකිමිඩිස්ගේ නියමයහෙ. පාවීමක් ගැන කතා කරන්න එ ගිලීමක් ගැන කතා කරන්නද උඟක් ලමයි මේක පටලගන්නවා මේ ආගිමිනිිස් ගිනියීමෙන් පාවමූ ගිලීම පැහැදිි කරන්නේ ඒ පැහැදිලි කරන්න බෑ. ආකිමිටස් කියන්නේ ඕනම වස්තුවා තරලයක සම්පර්ණ වශයෙන් අර්ද වශෙන් ගිල්ලුවවාම ගිල්ල පාවුනත් එක ගයටට ගිල්ලත් ප්‍රශ්නන් ිස් නීමට හරිද සම්පූර්ණ වශෙන් ව අර්ද වශයෙන් ගිල්ලූ විට. එම වස්තුවට ඉඩ දෙන්න. එතනින් විස්ථාපනය වූ තරල පරිමාවේ බර තරයෙන් වස්තවම ඇතික උඩුකරුතරකුට සසාමානව. හරද ඒක ආකිමිස් කියය තක ආකිමිස් නිය මේ පාවෙන වස්තුන්ට දාන්න පුළුවන් ගිනිි වස්තුන් ාන්න පුළන් ආිමිස් නීම උඩුරුතර බ වාගන්න පුළුවන් විස්ථාපනය වූ තරල පරිමාව හෝයලා ඒක බර බැලුවම ඒ බර මේලා ඇන උඩුකුරතරකට සමානයි. හරද ඉපිලීමේ නිය මේ කෙනෙකුත් තියෙන. පිීමේ නියමයෙන් කියන්නේ එක දාන ම් පාවෙන් වස්තු වන ඉපිළිමිීමේ ඒගෙන් කියන්නේ වස්තුවක් තර්ලයක සම්පූර්ණ වචෙන් ව අර්ධ වචයෙන් ගිලි පාවෙයි නම් අනි පිළිීමනීමේ වචනක පාවෙේ නම් වස්තුවක් තර්යක සම්පූර්ණ වචයෙන් ව අර්ද වචෙන් ගිලි පාවයි නම් වස්තුවේ බර වස්තුවේ බර තියනවාන බර එජී කියකු වස්තුවේ බර තරෙන් වස්තුවම ඇතිකන උඩුකරතරපුට සමා. හතත්දර දෙකක් ඒක එක දෙකක් ඉපිලමේනීමද පාවෙන්න නම් ද ඉපිලිීමනීමේද කියන්නේ පාවෙන්න නම් වස්තුේ බරයි වස්තුම තරෙ ඇතිකන උඩුරුතරම සමානවෙන්න ඕන. යු සමානයි එජෙන්ඩෝනි පාවෙන්න නම් වස්තුේ බර ද බරයි උඩුකුරුතෙරපමයි සමාන වුණුත් පාවෙෙන ආකිිමිනිිස් මේ වස්තුේ බරක් ගැන කතා කරන්නේ. ආකිිමිස් කතාගන මෙ උඩුකර තෙරපුම ගැන්න. ඔහු කියනවා මේ පාවුණනත් එක ගිල්ිනත්ත එකයි මේක ගිල්ලුහම එලියට මෙයාට ඉඩ දෙන්නේ. එලියට යන වතුර ටිේ බර එියට යන වතුර ටිකේ බර. වස්තුයි බරනී. එලියට යන තරල පරිමාවේ බර තරෙෙන් වස්තුමත ඇතික උඩුකරු තරු සමානයි. හරද ඒකයි කියන්නේ. පැහැදිලද. එතට කෙමිටිස් කතා කරණමේ විස්ථාපනියව තරලයේ බර සමානය ඩුකුරුතිතෙරු . ඉපිලමනීමෙන් කියන්නේ වස්තුවයේ ර උඩුකුරුතෙරකු සමානයි පාවවෙන්නන. ආගමිට පාවුනත්තකයි නතත්තකයි. දොර තේරු ගන්නත් ඔකතම ගක් අයෝක වරද ගන්න ආගිමිටි ම පාවන ක නත ක ගිලනත් ප්‍රශ්න ආගි ද ිලු ිල වස්තු යම්. මානඇ මේ තරලෙතු ඉඩත්රන්නවානන්නේ එතකට ඉඩාත් කරගන්නට ඊට එයට ඉඩ දෙන්න. යම් තරලා පරිම වකිල යන අන්න එලිට කිය තර්යේ බර බර උඩකුරතරබටු ගමානයි. දැන්තෙරුනාද. සා ආකෙමිටිස් කතා කරන්නේ එලියට කිය වතුරටකේ බර උඩුකුරතරබුට වානවය කියලා. බතුර වෙනවා ඔ නද්‍රව ඇත්ති බත් ප්‍රශ්නන. ස්ථාපිත තරලේ බර තරය මකින් වස්තුම ඇතික උඩුකුරතරුට සාාවය කියලා. ඉපිලීමේ නීමේදදි කියන්නේ පාවෙන්න නං. වස්තුුවේ බරයි උඩුකරුතරුුවය සමාන වෙන්ඩෝඩ කියලා එ එකක දෙකා හරද. එදැ මෙයා මෙතන කියනවා අපිට අර්ධවශයෙන් ගිලි පාාවය පාාවෙන වානං වස්තවේ බරයි උඩුකෘරතරුවය සමානයි. වස්වේ බරයි උඩුරතරු සන පාවෙන්නේ. වස්තුේ බරතිෙන පහලට උඩුකෘරතරු දනීහට බරකාානනිික ගිල්ලන්නාදක උඩුකෘරතරුවෙන් කරණමක ස්සන්නාධදයක ය බර දෙක සමානයි දිිශාවෙන් ප්‍රතිවරුද්ධ නිසා කැපිලා සම්ප්‍රයුක්තේෂ වුන වෙලා ඔහම පාවි පාවි තියන හරි එතකට පාවේ එක නිසාපපල වස්සේ බර උඩුකරුතර සවාමානය කියන්න. ඒවගේම දැම් කොටසක් අර්ද වශයෙන් ගිල්ලදේ නිසාඒ ගිලුණු පරිමාවට සමාන තර්ල පරිම විස්ථාපනන ගිලුණු පරිමාවට සමාන තරල පරිමාවක්. විස්ථාපන ඒ තරලපරිමාවේ බර උඩුකුරතරකොට ගමානයි. මේ ඒ විස්ාපනයව තරල පරිමා බර උඩුකරුතරට සමානයි. එයාකිමිටිස් හරද දැ අපිට කියනවා. එහිදී ස්ථාපනය වූ ජලයේ බීකරට එකතුී ඇත වූ ඒ සම්බන්ධී නිදිරිපත් කරති ප්‍රකාශ සලකන්න දැන් අපි බලන්. විස්ථාපිත ජලයේ පරිමාව වස්තුයේ පරිමාාවට සමානවේ. හරිද මේ එලියට ගිය වතුරටික්කේ පරිමාව මෙලිගේ ප වස්තුය පරිමාවද නෑ. වස්තුයේ පරිමාව වෙන්න බෑනි එලියට යනි ගිලිච්ච පරිමාවට සමා තර පරිමා්‍ය මේ සපූරය ගල නම් ඔ සපූර්ණ වස්තුේ පරිමාාව මණ්යක් ිඩිය. ක කොටසයින් දරු ගිල්ලතයේ එතකන මෙන ගිලිච්ච පරිමාව ගිලිච්ච පරිමාව. හරි මෙන ගිලිච්ච පරිමාව මෙන්න මේකට සමාන තරල පරිමාවත් තමයි එලියට යන්. එනිසා විස්ථාපිත ජලයේ පරිමාව වස්තුය පරිමාාවට සමානය වස්තවය පරිමාාවට ඩ ඩ වස්තුව සම්ූර්ණය ගිලු න සම්පූර් වස්වය පරමාණ සමානතිය ෙලටියයයි. හරද. වස් කොටසක් නිසාගල්ල තින ඒ ගිලුණු කොටසට සමාන රල පරි මවත්තම ලෙට එනි මේ කතාව වැරදි. ඇද විස්ථාපිත ජලයේ බර වස්තුේ බලට සමානවේ අන්න එතන නොද ප්‍රශ්නයක් ඔය එලියටගේ වතුරට ටිකේ බර සමානවෙන්න කාටද උඩුකුරු ෙරපුමට අගිරිස්කයනගන ස්ථාපිත තර්ලයේ බර උඩුකර තරු සමාන හැබැයි මේ වෙලා පාවෙෙන් නිසා උඩුකරු තරපු සමාය වස්වේ බර. කරගනද විස්ථා ආගමිනිිස් න විස්ථාපිත තරලේ බර උඩකුරු තරුණවොට සමානයි. ඇ පානත එකක ගිලුනත් එකකයි අරයට හරි ආගමිස් එලියට ගිය වතරටකේ බර ති ස්ාිත ජලයේ බර උඩුකුරුතරුණු සමානය. හැබ ල පාවින නිසා උඩුකුරු තරම සමාය වස්ේ බර. එතකු විස්ාපිතරලේ බල උඩුකර තරුණට සමානයි උඩුකර තරම සමානයි වස්තවේ බර ඒක ඇන මේක මේකට සමන් උදානක විස්ාපි තරලේ බර අපිතුමක. ට පනාහගල ම ස්ාපත ලි ත්තු ටක බර නට පනහයි එ ඩුරතර ුට පන ස්ා ප බ ඩුර ුර ර ට පන ස්ටරු හැ ඉපිලීමේ නියමේට අනුව පාවනවා වනම් උඩකුරු ෙරමයි වස්තවේ බරයි සමානයි එනම් උඩුකුර දෙරම වනාා වස්ත්‍රය බරත් සමා පණයි එනම් මේත් පනයි ුඩුකර ෙරම වනනම්ස්ත්‍රේ රත් පණයි එත මේක සමානයිහ ඒ කියන්නේ කතාව හරි මෙතනට හරියන්න විස්ථාපිත ජලයේ බර වස්වේ බර සමාන හේතුව විස්ථාපිත ජලයේ බර සසාමානෙන් උඩුකර තෙරපුමට ආකිමිට ස්ටානුව ඉපිලීමටනු උඩුකරු තෙරපුම සමාමයි වස්තුවේ බරට පාවෙෙන් නිසා එතකට මෙයා මෙයාට සමානයි මේ මේ බර්ක් සමාන ඒ ඇන වස්තේ බරයි විස්ථාපි තරලේ බරයි සමාන යන එක හරි ඒක හරි විස්ථාපිත ජලයේ බර එ එලිගේ ව්‍රටිකේ බර වස්තුව කරේ ඇතික උඩුකුරතරව සමාන හරියට මාරි. ආගි නිස්ක කිය මේකන වස්තුවක් තර්ලයක සම්පෘර්ණ වශයෙන් වර්ද වශෙන් ගල්ලූවිට විස්ථාපිත තරලයේ බර තරලයෙන් වස්තුමත් ඇතික උඩුරතර සමානය හරියට මහරි. ඒක හරියට මාරි මේක හරියන්නේ ඇයි ඒ ස්ාිතරය බ උඩුෘතරකුරු සමානව වෙනවා පවෙන්නි සෞුරතරු වස්තුේ බට සමන්න නිසාම දෙන්න ගමාන්ව. යන මේ ප්‍රකාශ දෙගාරි. විස්ථාපිත ජලයේ බර වස්තුේ බාට සමානවේ. ස්ථාිත ජලයේ බරවස්තු කරේ ඇතික ොඩුකුරතුරු සමානවේ ඒ කාරි නමුත් මේක වැරදි විස්ථාපය ජලයේ පරිමාව වස්තුේ පරිමාාවට සමාාව වෙන්න ය සපූර්ණ වස්තු ිල්ල නිසා ගිලුරිමාවට සමාන ප්‍රමාණයක් යන්නේ ගිල්ලු පරිමාව සම්පූර්ණවස්ට පරිමාව නෙවෙේ නිසා මේලිටිගේ වතුටිගේ පරිමාව යන සම්පූර්ණවස්වය පරිමාව නෙේ. රි සම්පූර්ණ වස්තේ පරිමාව නෙමේ ඉටඩක් කුඩයි. එන උත්තරේ බ සහස බීසාසී කියැ පුතේ මෙන්න මෙතන මෙන්න මේ එකඇතකට උත්තර සාස දෙක තමයිත්තර දැන් ඔය බහුවර්ණ ප්‍රශ්නවල වර්ග කිහිපයක්ත් තියෙන සමහර ප්‍රශ්න තියෙනවා ප්‍රශ්නි කියව්වට පස්සේ පැත්ත කර කියල උත්තරේ හදාගෙන උත්තරේ හොයාගෙන කිිල්ල කියීර ගන්න පුළුව අනික් උත්තර කියවන්න නනිත් නෑ ඔය ප්‍රශ්නි කියවල උත්තරේ හදාගන්නවා කොයි හරිතැනක උත්තරේ හොයාගෙන කිිහිල්ලා ඉරගහගන්න හැබ සමාහර ප්‍රශ්න තියෙන හම බැෑ උත්තර හතරම කියවන්නවා වල ැලවුව ද තම අපිට තරෙන්නේ හරි උත්තරේම කදද කියලා එක එක වර්ග තියරනවා ද අරග එහෙ මේක් අපි ප්‍රශන ය ොරතුරටි වට ප ස පට හරිරම වාගනකළ උත්තර මදගේ ත්තරවාරගගේ රගන්න පුළුව දීසාසී තමයි එතරනි වැරද. මේක සක්‍රියතා ශ්‍රීණය සම්බන්ධ සිුසුන් සිව් දෙෙනකු ඉදිරිපත් කළ අදස්වාාදයක්ක්වේ සක්‍රීතා ශ්‍රීය ඔබ දන්නවා ලෝහෝල සක්‍රියේතාවය අව රෝහණය වන අනු පිළිබරට. නක්ක්‍රත වැඩි ලෝ න සක්‍රාව අඩ ලෝ දක් ලෝල සක්‍රීතාවය අවරෝණය වන පිළිවලට පෙළගැස් ලෝශේණනි අපින සක්‍රීතා ශවේනය වේශන් සලීස එක සක්‍රතාශය ඔබට මතකනම් පොටැසිය සෝඩිය කැල්සිය මැගනීසිය ඇලුමිනිය සි අයන්ීන්ලෙඩ හරජන් කොප රිගොම සක් මේ හඩරජන ලෝහයක්න වෙේ නමු ප්‍රයෝජනවත්ය නිසාම මෙත හයිඩරජන දාලා තියෙනවානි ොක්ම ලෝකද ොදරන සත්ක්‍රතාශය උඩි නම් පහල්ට එනකොට ඉලෙක්ටෝන පිට කිරීමේ ගුණේවත් ලෝ ගුණේ අඩුවෙනවා ඉලෙක්ටෝඩ බා ැනීමේ ගුණේවත් අලෝ ගුණේ වැඩිවි දැම් ප්‍රශ්නයහන්නේ මේ සම්බන්ධයෙන් ළමයි හතර දෙනෙන ඉදිරිපත් කරපු ප්‍රකාශාතරත් තියෙන රන් ලෝහය සක්‍රියතාශවයනියේ පහලින් පිට ඇති ඇතර නිස්සාරණයට සරල බෞති ක්‍රම යොදාගනි යෝ එකහරි පොතේ. ලෝහයක් නිස්සාරණයට සුදුසු ක්‍රමය කුමක්ද කියලා තීරණය කරන්න. ඒ ලෝහයේ සක්ක්‍රියතාශවනිී පිටන ස්ථානය වැදගත් වෙනවා. ලෝහයක් නිස්සාරණය නිසාරයැනේ ලෝහය පිරිසිු තත්වයෙන් ස්වභාවය වෙන්කරගන්නට. ලෝහයක් පිරිසුදු ලෙස ස්භාවය වංකර ගැනීම ක්‍රියාවලිටිකි නො ලෝ නිසාරණය හම ෝයම එකම ක්‍රමයට නිසාාණය කරන්න බෑ. සමාර ලෝව හරි ප්‍රබල ලෝගුණ පෙන්වා. එතුර ඒගොල නිසාරණය කිරීමට ප්‍රබල ක්‍රම පාවිච්චි කරන්න වනවා. සමමාර ලෝවතියන මධ්‍යස්ථ ලෝගුණ පෙන්න්නන්නේ. එත ඒගොලු නිස්සාරණයකාන සාමාන්‍ය අරතරම් ප්‍රබල ක්‍රමෝ්‍ය සාමානය ක්‍රමයකි පුළුව සමහර ලෝවතියනවා අඩු ලෝහගුණ පෙන්න්නවා. එතුර ඒග නිස්සාාන කරන පි තාමත් රක ප විච්ච න ලම් ෞතික ලෝයක් නිසාරණය කිරීමේදී ඊට සුදුසු ක්‍රමයකුමක් ද කියලා තීරණය කරන්න ඒ ලෝයේ සක්‍රීතාශයනී පිටා තිබෙන ස්ථානය වැදගත්වෙනවා. මම උබට කියන්න. සක්‍රීතාශයනි උඩ කොටසේතියන ලොෝහප පොටැසිම් සෝඩියම් කැල්සියම් මැගනනිසිය මලිිය මේ පස්සෙන හාරි ප්‍රබලයි ඒකනි උඩින්මිනි සක්‍රතාශයණී ප්‍රබලයෝ ඒගොල්ලන්ගේ සංයෝගොල්ට තදින් බැදිලා තියෙනවා මේ ගොල්ල. ලේසිනෑ සංයෝගෙන් පිරිසුදු ලෝහය වෙන් කරලගන්න. එනිසා වෙන් කිරීමට ප්‍රබල ක්‍රම අපපා විච්චකාරනුණන ොකක්ද කමය ඔබ දන්නවා. විලීන කලෝරයිඩ විදුත් විච්චේදනය කිරීමෙන්. මේ ලෝහෝ පහම නිස්සාරණය කරන්නේ ඒවාඒ ලෝරයිඩවල විලීන ද්‍රාවණ විදුත් විච්චදනය කිරීමෙන්. ඒවා ක ලෝයිඩව වින දාවම විදත්තු ච්ේදන කිරීම අපි කොළහ පන්තියේද සෝඩියම් නිසාරන ෝෂ තර ල ෝ ම් යි කෝ විද විච්චදය කරල සෝඩියම් නිසාරණ කරයි. විදර තමයි ලන ොටසිම් යි විද විච්චේද කළ ො නිසාරන කර දතු විච්චේදන කර ැල් ම් නිසාරන රන්නන ල යි විදු ච්චේදන කර ම න සි ම් නිසාර රන්න න ක් ද ච්ේදන කරල ලිනි නිසාර කරන්නව. ඒවාඒ කලෝරයිඩවල විලින ද්‍රාවන විද්‍යුත් විච්චේදනය කලා තමයි සක්‍රතාශ වනි උඩකොටසේතින ලෝ ස්සාර්ණය කරන්නඕ. සක්‍රියතාශවෙනි මැදකොට සේතියන ලෝහතර. සික් Iයලඩ ඒ තරම් ප්‍රබලනෑ මධ්‍යස්ත ලවගුණ. අර තරම්ම ප්‍රබලනෑ නමුත් ලූහගුණයක් තියෙනවා. අර තරම් නෑ එනිසා අච්චර ආමාරුකමයක් පවිච්ච කරන්න ඔනෑ මේ කුලන්ට. ඔක්සයිඩේ සාදා ඔක්සයිඩ ඔක්සි හරණය කිරීම. ලෝල් ඔක්සයිඩේ හදල ඔක්සයිඩෙන් ඔක්සි හරණය කියන්නේ ඔක්සින් ඉවත් කරන. පුතේ ඔක්යිඩෙන් ඔක්සිජන් ඉවත්තු නාව ලෝය නිසාරණය වෙන. ඔබට මතකයි දාහශ්‍රේණී යපයකර නිසාරණය කරා. යකඩල ඔක්සයිඩෙ ඇදේ හිමටයි් අයන් ඔක්සයිඩ හිමටයි් හදලා කාබන් ොනොක්සයිද්දාල ෝක තින ඔක්සිජන් ඉත් කර හිමටයිට ව යන් ක්යිටල ඔක්සිජන් ඉවත්තුනාව යකඩ වෙන්න එනම් මේම නිස්සාරණය කරන්නේ ඔක්සයිඩේසාදා ඔක්සයිඩේ ඔක්සි හරණය කිරීමේ. සක්‍රතාාශනි හයිඩජෙන්ට පහලින් තියෙන ලව විශේෂයම කොප කොපත් කොප සොය ඔක්සි හරණින් නිස්සාරණය කරන්න පුළන් සොය ඔක්ෂසිහරණය ැනෙිමගේ ඔක්සයිඩේ රත් කරාම සසාමාරකට ඔක්සිි පත්ල කොප පෙක්ෙනවා හරි ඔක්සි හර දන්න නිත්නෑ සමර්කටමයටට දාන්නත් පුළුවන් දාන්න ඕ ැතුවත් කරන්න පුළුවන් මේකරි සිල්ව පලැටිනම් ගෝල්ඩ් සක්‍රීතශවැනි පහලම තියෙන මේ ලෝවටික. හරිමාඩු ලෝහගුණ පෙන්වන්නේ හරිම දුරුවලයි. එනිසා පුතේ ලෝහගුණේ අඩු නිසා අවට පරිසරයේ තින වාතය සංගටක ජලේ සංගටක පසේ සංගටගත්තේ ප්‍රතික්‍රයක්ල සංයෝගා න්න යන්න ලේසිේ. සංයෝග නොහද නි මෙගල ස්බභාව පිරිසු දත්තය හම්බ වෙන සිුත්තෙන් ඇන්නේ අපිට රත්තරන් කෑලිහාව වෙන්න රිදී කෑලිව වෙන්න චටි චුටු අංසු ලෙස මිශ්‍රරවෙලා තියෙනන ද දකුණුව අප්‍රිකාවේ පස් වල රත්තර කුඩා අංසු මිශ්‍ර වෙලා තියෙනවා අපේ ලංකාව රිදීගම ප්‍රදේශයේ පස්වල ඉතා අ කුඩා අංසු ලෙස රෙදී මිශ්‍ර වෙලා තියෙනවා ත අපිට තියෙන්නේ සංයෝගනිීමේ තියන්නේ පිරිසිදදු ලෝයේ කුඩාංසු ලෙ පස්සක් ිශ්රලා ය අස්වලින් ඒ ලෝවයේ වෙන් කරගන්න සරල්ල බෞතික ක්‍රම පවිච්චි කරන්න පුොක් එ සරල්ල ෞතික ක්‍රම පාවිච්චි කරලා මේ ලෝහෝ නිස්සාරණය කරගන්න ඇත ොට පේනවා උඩකොට සේතයන ලෝප නිසාරය වන්න කෝයිඩවල විල ද්‍රාවන විදතුතිච්චේය කරලා ැදකොට සේතීර ලෝ නිස්සාරණය කරන්න වන ඔක්යිඩේ ක්සිේ රණය කරලා. පහළම කොට සතියන ලෝ නිස්සාරණය කරන්ති සරල බෞති ක්‍රර වලි එතකොට තැන් රන් කියන්නේ ගෝල්. සක්‍රියතාශවයණයේ පහලින් පීට ඇති අතර රණේ පහලින් තියනමේදී පහලමුදී නිසා නිස්සාරණයට සරල බෞතික්‍රම යොදාගනිී හරියට හරි ප්‍රකාශය හරි එළම හරියටම දන්නලාමේ ප්‍රකාශය හරිටම කියලද ලෝපස් වලින් යකඩ නිස්සාරණය කිරීම සඳහා ඔබ මට කියන්න යකඩන්න මැද කොටස ඔක්සයි ක්ෂයාරය කන්න ඕනි මොකද මේ කියන්නේ ෝපස් වන යක නිසාාය කිරීම සඳයි. එහි විලීන ලෝපස් විදුත්තු විච්චේදනයරනු බයි.විලීන ලෝපස් විදතු චදනකරව යක නිසානි කරන්නේෑ මැදකොටසේ තියන ලෝහතරගේ එකක්නයකට ඔක්සයිඩේසාදා ඔක්සයිඩ ඔක්ෂයාරණය කිරීම. වෙලීන ලෝප විද චේදය කරන්න. විලන ෝයි විදත් ච්චේදයකන උු කොටස යති එනම්ම හරට ගන දන්න ඇතිකෙනෙ. ඇගේ ප්‍රකාශ අසත්යයි. ඒ සිංක්ලට කොප සල්ට් ලින් කොප විස්ථාපනය කළ හැකි අතර මගනම් සල්ේටලින් මැගනනිසියම් ස්සාානය ක නො එක අන්න හොද කතාව හරි මේ බලන්න සිංට කොපර් සල්ේට්ලින් කොප විස්ථාපනය කරන පුුවල් අපි බලු කොප සල්ෆේට් ජලීය ද්‍රාවනයකට සිිං කෑල් ලත්දාම මල් ොප සල් ටල තින ලොහමකද කොපොප සක්‍රතාශනි තියනෙ කොතනද මෙන්න මෙතන. දැම් මේකට අපි ධානිකවද් සිංක් ලෝයේ සිංක් සක්‍රීතාාශය තියන්නේෙ කොතනද මෙතන. එතකොට ඔබට පේනවා කොපවල්ට ොඩ සක්‍රීතාාශනිී උඩින් සිංක් තියෙන්නේ. ඒක නි කොපවල්ටඩ ප්‍රබලයි සිංක් එතොට ඉන්නේ කොප දුබලයා අපි ධා්‍ය ඊට වඩා ප්‍රබලෙක්ව සිංක. ප්‍රබ දුබලයක් ඉන්න තැනකට දැම්මම ප්‍රබලයා වි දුබලයා විස්ථාපනය කරනවා. ලෝක ධර්මතාවයක්. ප්‍රබලයා වින් දුබලයා විස්ථාපනය කරනවා. ඕනම තැනකමයි. ප්‍රබලයා විසින් දුබලයා විස්ථාපනය කරනවා. එය අනුව දැනට කොපර්සල්ෆෙට ්‍රනි ඉන්න කප අපි ධාන ඊටඩ ප්‍රබ සිංක දුබලෙක් ඉන්න තැනකට ප්‍රබලයක් දැම්මම ප්‍රබලයා විසින් දුබලයා විස්ථාපනය කරන. කොප ඉවත් කරලා සිංක් මෙතනට සම්බන්ධ වෙනවා. හැදනවා සිංක් සල්ෆට් කොප විස්ථාපනය වෙන. ඔවු ඒ කියන මේ කතාව පලවෙනි කෑලනම් හරි. සිංකෝල්ට කොප සල්පේටලින් කොප විස්ථානය කළෑැකි අතර ඕහ. සිංක් ප්‍රබලයි කොපට වඩා ප්‍රබලයා විසින් දුබලයා විස්ථාපනය කරලා සිංක් සල්ෆේටාදනවා. ඉහම කරන්න පුළුවන් වනාට සික්ට බැහැල්ලූ, මගනීසියම් සල්ේට් වලින් මැගනසියම් විස්ථාපනය කරන්න බලමුද කොඩ්ඩ මැගනීසියම් සල්ෆේට් ්‍රාවනයක් ම මෙතනි ලියන්න මැගනීසියම් සල්ෆේට් එතුර පුතේ මේකේ දැන් අපි දාන්න මේකට සිංකොමයි එතු දැන්ට දාවන ඉන්න කවද ලෝය මැගනසිය මැගනීසියම් ඉන්නේ මෙතන සක්‍රීතාශ්‍රීණයේ උඩ ඔයා ධාන්‍ය කවද සිංක් ලෝහය එයයින මෙතන අන්න සික්ට වඩා මැගනීසියම් මුඩින් ඉන්න ඒ ැන සික්ට වඩා මැගනීසියම් ප්‍රබලයි ඒ ප්‍රබලය ඉන්න තැනට දැන් ඔබ දාලා තියන්නේ දුබලයක් දුබලයි ො මැගනීසිම් පරා සක්‍රතාාශනයට පහලින් සිංඉන්නේ. සිංට වඩා මැගනීසියම් ප්‍රබලය ප්‍රබලයා ඉන්න තැනකට දුබලයා දැම්මයි කියලා දුබලයට පුළුවන් ප්‍රබලයා වෙලවන්න. මෙයා විස්ථාපනය කරන්න බෑ. මේ අව විස්ථාපනය කරන්න බෑ මුොදම මේ අප ප්‍රපලයි අරය අදුවල කොප සිංට්‍ර පුලුවන් කොපෝාව යවන්න බැබ දැම් මැග්නීසියම් සින්ට්‍ර වඩා ප්‍රබලයි උඩිින් යවන්න බෑ නිසම් මුකුත් ප්‍රතික්‍රියයාවක් වෙන්න සිංපාඩියෝම මැගනනිසියම් තල්පිට තොමන්න ද්‍රාවණී ර් විස්ථාපනය කරන්න බෑත්ත කතාව හරියට ම හරිඒ අනුව මේ කතාව හරි හරි කතාව හරියට හරි සිංක්වොල්ට කොප ල් ෙට ලින් කොප විස්ාන ක ැක නමුත් මැගන සියම් ල්ෙටල ම ගනසිම් ස්ථාපන කරන්න බෑ තමයි රි. ප්‍රබලයා මගින් දුබලයා විස්ථාපනය වෙන්නේ. දුබලයාට බෑ ප්‍රබලයා විස්ථාපනය කර. එරම් මේක හරි මැගනීසියම් සිංවැනි ලෝ යකඩාහස්ර්ශෝ ැබිමින් යට මලබැදී ලක්වා ගතයකගේ පුතේ යකඩ මලකට කනෙක වලක් වන්න යකඩවලට වඩා ප්‍රබල ෝය එක යකඩ ගවන්න වේ. මුොද එකකවලට වඩ ප්‍රබල ලෝහයක් එක යකඩ ගැව්වම යක දුබව වන දුබලුණනමට මලබඳන්න බෑ ලබඳන ප්‍රත්‍රයාාවටයන්නිපේ. යකඩය මලකරන්න යකට ප්‍රතික්‍රා කරන්නන ක්ේස ජලවාශ පපත්තයෙක් වාත නක්සිස ජලවාශපතෙක යකඩේ ප්‍රතික්‍රියා කරම තම යකට මලකරරන්නේ. නමුත් යකඩේ දුබලයක් කරල. ඊට ප්‍රබ ලෝයක යකට ගවල තිබබම.ඒ ප්‍රබ ෝයේ වාතත්තේ ප්‍රතික්‍රා කරන මිසමේ දුබල යකඩවලට ප්‍රතක්‍රයාාරන්නේ. නිසා යකට මලබැදීම ආරක්ෂාක ගන්න පුළුවන්. එතකොට එහෙනං. යකඩ මෙත නිදන්නේ යකඩ මළබැඳීමෙන් ආරක්ෂා කරන්න නම්. යකට ගාාවන්න නී ටොඩක් ප්‍රබලයක. ප්‍රබලයකක ගැෑෝත් ප්‍රබලය වාතතක ප්‍රතික්‍රා කරන මිසක් යක වට න්සක දන්නෙමනෑ වාතයත්තක ප්‍රතික්‍රාකරස යකට ඔය බල ඉන්න වවා වාතේ ක්ෂසි ලශ ප්‍රති්‍රක බන්න ්‍රබලයා පෙන්න්න වැඩද පබල ප්‍රබලය ප්‍රතික්‍රා කරන යකඩට පතික්‍රියා කර ම් ෙන්න යකඩ කැතෝ බවටත් ආක්ෂ. ැ අඩුවලට වඩා පලින්තියන ලෝවයක් එක යකඩ ගෑවූත්. එතකට අක මයි ප්‍රබලය වන කට පහලින්තින ලෝදු බලවනි යකඩ වලට වට පලිත සක්‍රාශී ඇදබල එතකට යකට ප්‍රබල වෙලා සාමාන්‍ය ප්‍රමාන්ටත් වැඩ බැඩියම් වාතයත් එක ප්‍රති්‍රයක්ක ඉක්මට මලක කානු ඉක්මට මල බැඳීම සිදධ වෙනවා. එන්සයි යකට ඉක්මට මල බැදීම කරණ්ඩ න්නම් යා සක්‍රතාශය යකඩ වලට පහලින්තිනයක් එකෙ එක අඩ ගාවල් එතොට යකඩ වඩාත් ප්‍රබල වෙන අරගොල්ලන්ට වඩා ඒකට ේගේ වාත ක්ෂ පති ද බ යකට විකාාදන ලක් ගන්න යකට දුබලයා කරන්න. දලයා කරන්න ඉට පලක ගවන්න. ඔදේතර මේක හරිනි මැගනීසියම් සිංක් දෙන්නම යක ොට උද ගන්න මැනීසිම් සිංකු දන්නම් දන්න යක ොටො ඩ න්න ැ නීසියම් ෑවත් සිං ගෑවත් ඒ දන්න එකකොට ප්‍රබලයි ප්‍රබ මැ නීසියම් ප්‍රබල සිං ත ඇතක ප්‍රතිලයක් කන එකක ොට න්ස ක ෙන්න. එන්සසා යකට මලබද නම්ෙන්න්නෑ විකාදරයටට ලක්වෙන්න. එකතාව හරි. ගනසියම් ංක්වැන් ලෝ යකඩා ස්පර්ශචෝ ැබීමෙන් යකඩ මල ැඳීම් වලක්වා ගතයකේ එම ගැල්ලොනැස් කරනය කියන්නේනේ ගැල්ලොනැස් කරනය කියනන්නේ යකඩත් එක් සිංකාලෙපකරන යකඩට සිංකාලපකම සිංකාලිපිකරවා මලකර ගන්න මො සි ප්‍රබලයි ප්‍රබල සිංතමයි විකාදනය වෙන යකඩ ආරක්ෂාව. එනම් මේකත් හරියටම හරිපුතෙයි එනද මේකේ අහන්නේ Aවාන් සත්‍ය වන්නේ B නැතුව A A ක උත්තරැත්තිය නොමෙන් A. උත්තර හරි නේද දැංවාලටේනයිතකොට මේගේ ප්‍රශ්නික උත්තරයක් ගන්්ඩ අපි සෑහෙන්න හරි තොරතුර දැනගෙන ඉන්ඩෝනනේ ප්‍රශ්නය කෙට්ි ප්‍රශ්නයක් වුණනාට ඒක තුළ තියෙන අපප සරිය ඔබට පේනො ඇති ඊළඟට බලුම් මොකද කියන්න කියලා ිකට පොට සිම් ප්‍රමංගන ද්‍රාවන සහිත කැකෑරුම් අල දෙකක් ගැෙන ඒවාට සමාන පිරිසුදුයකඩෑනේ බැගින් දමනු ලැබි ආික පොටේසිම් මැගනට බ පොටේසිම් ප මංගනි ද්‍රාවනේ දම් පටයි මේ කාමලිකර තනු සල්ිරික් කමනේ බිඳද දෙකතු එකතු කරන්නවා තනක සල්ිරික් කමන්නේ බිඳ එකකතුනක් එකතුරව මේ එක කාම්ලික වෙනවා දැම් පමැංගනෙට දම් පාට ද්‍රාවන දෙකක් පෙ එකම එකහම සාන්ද්‍රනයේ දාවන දෙක පිරිස ාන ැග දමුල්ලබේ පිරිසුතු ල්ල කාම කඩාන බගින් දන. ඒ නලේට වඩ එක්මනින් බී නලේ ප්‍රමැංගනයේ ්‍රෝ්නය වර්ණ විවර්ණවීමට වර්ණ විවර්ණවීමට. එකන දම්පාට නැතිවීමට වර්ණය දම් පාට්නමේදකීම ඉක්මන් ටේනලේට වඩා බීනලේ අවර්ණ වන්න සාවර්ණ වෙනවාද ඔ අවරණ වෙනවා. යකඩෑන දෙක දාලා කාලයක් ගත වෙනකොටට නල දෙකම වණය අවරණ දම්පත් නැති වෙලා අවරණ වෙන හේතුව මෙන්න මේකයි ඔත තියෙන්නේ මොනෝද ඔතන තියනි පොටසියම් පමගනට්නෝෝොඩ්ඩක්ල පොටසියම් පමගනට හරි ප්‍රතික්‍රියා කරනවර දපු යකඩත් එ සල්ෆිරි කම්ල මාදේද ඒනි ආම්ිකකිරි ල්රික් ක් මේ ප්‍රතික්‍රය ඔබ විශෂ නිර්දේශය නෑ නමුත් එන්නෙ මදදිිල ේරු ගන්න නිසාම මිිය දාවන දම් පාට හේතුන පොටසිම් ප මැංගන දාාපු යක ෑන තින ය ට පරමා ත්තේ ප්‍රතික්‍රයක න මි මද සල්ිරික් දාන මිම ජතිකරන ්‍රතික්‍රයා රම සඇදන පොටසියම් ල්ට මැංගන සල්ෆේට්ෆෙර සල්ෆේට්සාජලේ පොටසියම් සල් මැංගන සල්ෙට් පෙන සල්ෆට් සසා ජලය ප්‍රමැංගනීට් අයනයේ දම් පාටයි ප්‍රමැංගනීට් අයනයේ දම්පාටයි මේක දම් සාමානයේ මැංගෙන සයින රෝස පාටයි මැංගෙන සල්ෆේට් නද මේක රෝසපාටයි ඒ වනාට ඉතා තනුක ද්‍රාවණයක් නිසා ඔය රෝස පාට පේන අවරණ වෙලා දමයි පේ දම් ික්්‍රයා වනට පමැංගන ප්‍රතික්‍රියයා කරලා මැංගන හැදෙනවාන මේක ප්‍රතික්‍රයකයක් මේ පලයක්. නේදඇදො ප්‍රතික්‍රාව විදි ප්‍රතිික්‍රියක වැෑවෙන්න වැෑවන්න දම්පාටෙන්න්න අඩුුවෙනවා. පලේ හැදන්න හැදෙන්න්න රෝස වෙන්න ඕනේ නමුත් රෝස වන්නක තනුකනි සාවරණ ඒකඇන්නේ ප්‍රතික්‍රයාාව වෙන්න වන්න ද්‍රාාවනි දම්පාට් නැතිවෙලා අවර්ණ වෙනවා. වර්ණ විවාරණ වෙනවා. කතාව හරි. හොද ප්‍රශ්නි ඕෝගනයවේ අඇම ප්‍රතික්‍රාව විල වන්න. ිදකයි මේකයි ප්‍රශ්නය. ඒ නලේට වඩ ඉක්මනින් බ නලේ වර්ණය විවර්ණය වන්නවාම් මොකද වෙන්ඩෝනි. ඒ නේයටටඩ ඉක්මට බී නලේ වර්ණවර්ණය වන්නක් ඒ නලේට වඩ බී නලේ ක්මට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වඩුව. දෙකේම ඇතරම් විවරණ වෙන. මොක දෙකේම ප්‍රතික්‍රාව වෙනවා ඒයට වඩා ඉක්මට බීවලා අවරණ කරගන්න ඕන්නම් එකන් ප්‍රතික්‍රියාව ේවට වඩ බවල ක්මට වෙන්නවා ඒ නම් ඔබක කල්පනා කරන්න. ඒවලට වඩා බීවල ප්‍රතික්‍රියාව වේගාත් කරගන්න පුළුවන් වේග ප්‍රතික්‍රේ සීග්‍රතාවේ වැඩි කරගන්න පුළුවන් මොනක්‍රමේන්ද මේ කියලා තියෙනවා ප්‍රතික්‍රය සිීගතය වැඩි කරන්න ද්‍රාවණයේ පොටසිම් පමන්ගෙට සාන්්‍රනය වැඩිකිරීම නෑන හරද මේක ප්‍රමැන්ගන සාන්ද්‍රණය බීනලේ වැඩි කරන්න වැඩි කන්න ප්‍රමැගලි ම් පාටයින් දම්ාට සසාද්‍රන වැිරන්න වැඩිරන්න දම්පාට නැව ව තොන කාලේ ඩ වෙනු ඉක්මට වෙන්න. ඒමංගන ගොඩක් දිය කල සාත්‍රක හැදුවත් මේ එකට වඩා මේකේ එතවට දම්පාට ප්‍රමාණී වැඩි වෙන. එතකොටේ දම් පාට ප්‍රතික්‍රියාී දම්පාට නැතිවල අවරනවෙන්නේ එකටයි ඉතින් සාද්‍රය වැඩිවනට ප්‍රතික ීග්‍රතයි වැඩිියන කවන කිව තමයි සාත්‍රය ඩවට තික සිකට වැඩිව වැඩක් නෑ වනට ත ම් පාට වැඩිරෝත් අපිරු දම්පාටක් නැතකගන්නේ දම් පාටික් නක අර කරන්න බ ම් පට වැඩිකරෝ ඒ ඩ ම්පාට නැව සකරන්න බ. නලේ අයිස් කට සයිත බඳනක ැබීම බී නලය අයිස්කට අයිස්ක කට තතිරබර දැමගේ ෂ්නත්ව අඩුවෙන උෂ්නත්වය අඩුවෙනකොට ප්‍රතික්‍රයාාවවි සීග්‍රතාවය අඩුව නයිකලෝ බිගී උනත්වය අඩුවමට ප්‍රතික්‍රයාව සීග්‍රත අඩුවන අඩු කරලා බෑනි මේකට වඩා එක්මට මේකේ දම් පාට අවරණ කරන්න ඉක්මට මේ ප්‍රතික්‍රයාවෙන් නොනි මේක ඒයට වඩ එක්මට මේ සීග්‍රතයයි වැඩිවෙන්න පේ අයිස් කැටවල ද ම නලේ යිස් කටලින්බට ර ෂත්නත්තය අඩුව න ප්‍රතිකය සීකතාවය අඩුව. අඩු කරලාරි යන්නේ වැඩි කරන්නෝ. නලේ උනුජලය සහිත බදුනක ඇැම් හරියට හරි. උනුජලයේ සහිත බඳනක මේ නලේ දැම්මොත්. උනුජලයේ රස්නට මේ පද්ධී ෂ්නත්ය වැඩි ඔබදධන උෂ්නත්වේ වැඩි වෙනකොට ප්‍රතික්‍රියාවල සීග්‍රතයි වැඩි වෙනවා. අන්නන්නේ තකොට ඒ නලේට වඩ ී නලේ ප්‍රතික්‍රයාව සීගතයි වැඩි නිසා ක්මට ප්‍ර මැංගනෙත් මැංගනස් වෙනවා ඉක්මට ද්‍රාවණය දම් පාට් නැති වෙලා අවර්මෙනවා මේකට වඩ ඉක්මට මේක වෙන. ළමයි මේක වෙන්න වෙනව වෙනවා මේකර ඉක්ව ටාරක වෙන ෂ්නත් ව නිසා පතික්‍රය ඉගතයි වෙෙන නිසා එක තමයි හරි. නලේ යක ෑන ඉවත් කිරීම යක ෑන වත් ව ත් ම පතික ත්තක් ්‍රතික මග අ ත්ක්න ප්‍රතික්‍රය කර මාමික ද පතික්‍රය මේ ර ැග තිකර හොත්කර ර න්නේ හරි. උත්තරේ වෙන්නේ මෙනක. නලේ උනු ජලයේ සහිත බඳනක තැබීම. නලේ, න ල සහිත බඳදුනක තැබින් පෙනවාද හරි ප්‍රශ්නය ස්වභාවය හොඳ ප්‍රශ්න අපි වතනයි සාකච්ඡා කරන්න ෝඩි හොඳ ඒකක් ගන්න හොඳ ඒකක් ගන්න නේද ර ඊලඟට මිනිසුන් දෙදෙනකු සීසෝවක් මත සිටිනාකාරේ රූපය දැක්වපු දන්න මිනිස්සද සීසවක් බැදලඉන්නනතකට ඒක්න පහලින්න වෙලාක් කිවක් හෙින් ඉන්න වෙලාක් තමයි අපිට රූප පෙන්නල තිෙන්නේෙ පදි න තින් ආයමයා පහට ගිල් අරැයිස්ෙන් නේ හොමි වෙන සී පෙළමයි හර ඔවුන් සතු විභෝෂක්තිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ අ මේ දැන් ඉන්න ස්වරූපයට නුව මේ දෙනක් විභෝෂක්තිය සම්බන්ධයෙන් ළමයි තිරෙක්රු අදහස් බන ඔක්කොම අදහස් ඒ කියෙන ළමය කියනවා පී මිනිසා සතු විභෝෂක්තිය වැඩිය ගයක් ගනී වැරදින ළමයි දැන් විවෝශක්තිය කියන පොලොට ඉෙලින් පිට නිසා වස්තක් ගබඩා වෙන ශක්තියන තර පිතුම් මේ පොෝමටමික මේ හරිය කිිතුම්. එතුවර මෙ පොලෝට මෙච්චරක් කුඩින් ඉන්නේ මෙයා පොලොට මෙචරක් ුඩින් ඉන්නේ තර මෙයාට වඩා මෙයා නිවසිංඉන්නේ එඇත පිට වඩ ඇතරම කිව්ල තමයි විභෝෂක්තිය වැඩි තර මේක කියන ප මිනිසා සතු විභෝෂක්තිය වැඩිය ගයක් නෑනෑ නිසට ඉ විර අනුවම් කිව් නිසක ෝජක්තිය වැඩදිී හැබම පහත් වුණොත් මෙහම පාත්තල මේ මු යුත්ක හරි දැනට මේ ඉන්න විදිට අනුව හරද පිට වඩ කිව් තම ඩියක මේ ප්‍රකාශය වැරදී කිවමිනි සා සතු විභෝෂක්තිය වැඩියක් ගැගෙන ඕ මේ පෙන්නනු විදිට අනුවනක් පිට ව යව විවෝක්තිය වැඩීම ොද පිට වඩ පොලොට ඉලින් ඉන්න කිව් පො මට ක් වැද. දන්නම් ඇත් මේ කිය කතරට න කිව තමයි භෝෂක්තිය වැඩි හරි. දෙදනාගෙන් විභෝෂක්තිය සමානාගයක් ගැනී සමා සමාන්න දෙන්නම එකු පොලොමටේ ඉල්ල පොලොමටමිල එක මසකින් ඉනල දෙන්නම. නෑන එක නිසා සමාන වෙන්නේ ඒකත් ඇරදි. සීසෝ පදින ට වඩ ල්ලන් සිට මනිසා සතු විභෝෂක්තිය වැඩි හරියට හරි. දැ මේ වෙලා වඩ ල්ලින් කිව ඒනිසා කිව විෝෂක්ති වැ ළඟ ත ව පාටිල පිියල ියු තොට වඩ ඉලිින්ඉි. ෂ ව රියට රි ව ටන මනිසා සතු විෝෂක්ති වැට प्र්‍රකාශ වලින් හරි ඒව නිවැරදි වන්නේ ඇතර නිවැරදිवाන්නේ ब सහ ड ब ති ब ට ස්නායු සයිල එකක විව්වයේ සම්බන්ධව සිුන් සිව්දෙනක සිදුල ප්‍රකාශ පාත දැක්වී. ඔබිගෙනයන් තියෙනවා මිනිසාගේ ස්නායුපද්ධතියේ විව්ුවම සහ වි්ුවකය විව්ුව ස්නා සයිලවත් නිවරෝණ කෘත්්‍යයමකගේ ප්‍රතිීකචාපය මිනිසාගේ ස්නායිපද්ධතියේ කෘති්‍යමකකේ ප්‍රතිීකචාපය විව්ුව ස්නා සයිලවත් නිවරෝණය ඔබිගෙන ති නිවරෝණයක් මොනවගේ. සයිල දේයක් තියනවා නිවරෝණයට ඒ සයිල දේයේ සාමාන්‍ය සත්ව සයිලයක් වගේ නෙවුරි ලෙමාව කියලා පටලේකින් වටවෙලා තිනො නි ඒ ඇතුළේ සයිල පලාස්මයක් තියනවා මැදල්ල නෂ්ටියත් තියෙනවා හරි ඊට අමතරෝමි එකඇල සයිල පලාස්මේ තිනවා අනෙකුත් ඉන්ද්‍රකා තිය ඉට මේකින් හටගන්නවා අනු ශාකා කියල ජාතියක් ඒව අනු ශාකිකාලේ සත්තු බෙදිල අවසන්ෙන් අනුසාාකා මෙතින් අනුෂසාාක අනුශාකාාලි ස අවසන් වවා හටගන අක්ෂණයක් එක අක්ෂණය නිවුරෝණයෙන් අටගන්නේ එක සාමනින් අතුබෙදෙන්නේ සිලින්ඩරාආකාරයි සාමාන්‍යෙන් දි ගැටි කෙලව දිතර උපාග කුඩුම්බියෝලින් අවසන් වනුම අතු බෙදී වන් වීමේ උපගම කුඩුම්ඹබියවලින් අවසන් වවා. හරි. කට මේ තමයි නවරෝ බැලු බැල්මට ින් සත සයිල්ලදදිකල හිතාගන්නත් බැල බැවගේ නමුත් මොකද මේ කාර්යාවයක සම්පේෂණනී එතකොට මීනි සාමානය මේකර කියැන සයිලදය මේ පොදුවේ මේමට කියැන අක්ෂණසා අනුචකාාවවලට කියන සයිලදේට ගන්න ප්‍රර සෛලදේ නටගන්න ප්‍රසර හත් ස්නායු තන්තු නාය තතු කියෙල කියන ලාන් ප්‍රස පොදුවේ පොද නාම ස්නායිතන්තයව ප්‍රසරවාර්ග දෙකයි අනුෂසාකාක්ෂ අනුසාකා අතු බෙදිල අනුසාක කාලෙ අවසන් ව අක්ෂණ සාමානය අතුබෙද නෑ. අනුසාාකාව අර්ථ දක්වන්නේ මේමයි. දෞුගක් ලමයි මෙම ඇන්දම ීතනවා කොටට තියනක් කොට තියන අනුසාකා දිගට තියනවා අක්ෂණ කියලා අන්න එක තමයි ලොකුම වැරැද. දැපි සානය ස්‍රධ්‍යන්ක නිවරුණ ඇර ක්ෂ එක දිගදිවා තමයි. හැබැයි ඒවුනාට දිගට තියෙන්නේ අක්ෂණය, කොට තියෙන්නේ අනුසාකාය කියලා ගන්න බෑ. ඒනම් කෝමදස ගන්නේ අනුසාකාවක් අර්ථදක්වන විමයිපුතේ සයිල දේවෙතර ස්නායිවේක අරගෙනන්න වැදගත් වෙන්නේ අනුසාකා. සයිල දේට ආවේක අරංගන්නේ අනුසාකා. සයිල දේයෙෙන් ඉවත ආවේක අරංඥන් යක්සනනි සහි දේල්ල ඉවට රාවේ ර යන ක්ෂණය. එහෙමයි අර්ථ දැක්කම තියන්නේ. සයිල දේවෙත ආවේක රැගනීමට වැදගත්වන ස්නායුතන්තු අනුසාකාවේ සෛලදයෙන් ඉවතාවක රැගෙනයෑමට වැදගත්වන ස්නායිතන්තුව ක්ෂව. එතකොට හර්ද ඒමයි දිගකොටෙන් නිවීමක කියන්නේ. සමාරලාට මං මෙහමැන්දට සමාර නිවරෝණවල අනුසාකාදිග යක්ෂණ කොටයි. අනුසාකාදිග යක්ෂන කොට දාහනකට සංවේදක නිවරෝල අනුසාකාදිග යක්ෂණ කොටයි. හරි දෙන දි කොට කතා වෙන මේ කියැන. ලදේටාවි ැගරන්න වැදගත්ව යන කා සලදය ඉතරාවක රැගය අක්ෂණ ය දැම්මනවාද කියන්නේ මේ ප්‍රකාශ අතර කියවම් බලන් සෛල දේහේසා ප්‍රසල ලෙස ස්නා සයිල කොටස් දෙකින් එක්තයෝ මේතින සයිල දේ න සයිල දයීමටගන ප්‍රසන පොදුවේ ස්නාාතන්තුව වත් ප්‍රසර කතාව හරි. සයිලදයෙන් විදිර දිගු ප්‍රසර අක්ෂණ ලෙසා දුනුව අන්න වැරැද්ද. සයිලදයෙන් විදිර දිගු ප්‍රසර අක්ෂණ කියන්න බෑ සමාර වෙලාට අක්ෂණයට වට අනුසාකා දික්වෙන වෙලාවල් තියෙනු ඒ කතාව නම් පුතා වැරණි හ දිගු ප්‍රසර අක්ෂ මේ අක්ෂණය අර්ථදක් වන්නේ සෛලදයෙන් නිවතටාවක රැගෙන ෑමට වැදගත් වන්නේ අක්ෂණය සයිලදේ වෙත ටාවක රැගැනීමට වැදගත්වන්නේ අනුසාකාය හරි අර්ථ දැක්වීම එකයි අක්ෂණේ මගින් සයිලදේ නිවතරාවක රැගෙන හරියට හරි සයිල දේ නිවතරාවක රැගෙන න අක්ෂන ඒ එක හරි දිග කොට කතාවෙන් කියන්න බ ඒග කියන පුො. අනුසාාකිකා මගින් සයිලදේ වෙතටාවේක රැගෙන. ඒකත් හරි අනුශාකකා බුලිට න අනුශාකවලින් අනුශකාහර සයිල දේටාවේගෙන හරි. එනපුතේ මේක Bී ප්‍රකාශයේ වැරදි ACCD හරි ඒවයි නිවැරදි වන්නේ ACHDය උත්තරේ ACH හරි ACHD. හ ජලීය ද්‍රාවනය ගනසටිමීටර් සයක එතන ජලය ද්‍රාවන පෙන්වන කමක්නෑ ජලීය ද්‍රාවනය ගන සටිමිටර් සයක සෝඩියම්මයිොක්සයිට ග්‍රෑම් අතරක් අඩගු වේ මෙම ද්‍රාවණ සාන්ත්‍රනය කොපොද අන්න හොඳ ප්‍රශ්නයක් සාන්ත්‍රණය කොපමනද මොකක්ද සාන්ද්‍රණයකන සාන්ත්‍රණයක න ගන්න ඩෙසිමීටරය එක තිර මවුල ගන අද සාන්ත්‍රනය කියන්නේ ගන්න ඩෙසිමීටරේක දියවේ ඇති ද්‍රාවන ගණ ඩෙසිමීටරයක දවේ ද්‍රාව්‍ය මවුල ගන මෙත මෙතර ද්‍රාව සෝඩිය මයිොක්සයි ද්‍රාවන ගන ඩෙසිමීටරේ දියවේ ඇති සෝඩියමයි ොක්සයින් මවුල ගන තයි සාන්ත්‍රනය ඉතින්ස ගණ ඩෙසිමටරය කියන්නේ කොච්චරද පොතඒක ඔබ දැනෙනින් ඕන ගනඩෙසිමීටර් එකක් කියන්නේ ගනසෙන්ටිමීටර් දාහක් ඒක සම්බන්ධතා දැනගෙන ගණඩෙසමීටර් එකක් කියන්නේ ගණ සටිමීටර් දක්. එතකට සාන්ද්‍රණය කියන්නේ අර්ථදක්වම තියන්නේෙ ්‍රාවන්න ගන්නඩෙසිමීටරයක් තුළ දියවී තිබෙන. කැනි ගන් ඩෙසිමිටය එකක් තුළ දීවවිතිීමෙන ද්‍රාවේ මවුලගන ත ්‍රව ෝ මටක් මල ගන්න ද්‍රාවන ගණ ෙමිටර ති ෝ මයි ක් මවල්ලගන් ඒත යන් ලමය කල්පනා කරන්න නමීම අ ගන්න ඩෙසිමිටරය තින සෝඩිය මයික් මලගන්න ගණ ඩෙසිමට ගන සෙටිට දක්. දහක දේවෙලා සෝඩිය මයිටක් ලග සීයක ෝඩියම් මයිටෝක්යි ්‍රෑම් හතරත් තිය මමත අනුපාතගන් ගන සෙන්න්ටිමීටර් සියක තියෙන්නේ ග්‍රෑම් හතර නං ගන සෙන්ටිමීටර් දාහක බලන්න මොකද කරන්නේ හරි සරලයින මේ ධනුපාතයවා ගන්න කලන්නේ සියක තියෙන්නේ ග්‍රෑම් අතර නං සය දාහ වෙන්න දහහින් ගුණ වෙන්න පැපතතිීම මෙත සියවරක් දහයදාහයි එනම් මෙතනත් දහෙන්ගුණ වෙඩෝනි. හතර වරක් දායහතලිය ඇයි ග්‍රෑම් ඒ කියන්නේ මෙසීයක හතරක් නම් දියලා තියෙන්නේ අපිට ඕ දාහක් නිගණ්ඩෙසමීට දාහක ග්‍රෑම් අතලියා. අන්නේ නං මේත්‍රාවනේ ගනසෙන්න්ටිමිට දාහක දීවලතින ග්‍රෑම් අතළලිය දැන් කියන්. දැන් කියන්. ගනසන්ටිමට දාහක කියෙන් ගණන් ඩෙසිමීට එක එන ගණ ඩෙසිමීටර් එකේ. දියවෙලා තියෙනවා සෝඩිය මයි ්‍රොක් සයිට් න ද්‍රාව්‍ය ග්‍රෑම් අතලයක්. නමු ප්‍රශ්නසාන්ද්‍රනයේදී ගණ ඩෙසිමිට්‍රයක දියවී ඇතිස් කම්දේනෙමෙයි ඕනේ මවුලගාන. මවුලගානයි ඕනේ. හරිද මවුල ගානයි ඕනේ. දැම් ම හොයාගත් ගන් ඩෙසිමිට්‍ර දී තින ග්‍රම් ගාන. ද්‍රාවන ගණ ඩෙසිමිට්‍රයක සෝ මයික්යි ග්‍රෑම්ම අතිල ඇති න මේ මවල ගාන්න. ො ල ල පරි ර් කර බද කන්ද දන්නන මමුල ගන්න නො යන්න වෙන මේ එකයි ෝත්‍රයේ මවලගන්න සමානයි මුලුස්කන්දය බෙදීම මවුලිකෙස්කන්දය කද ද මවලි ස් න්ද. තකොට මෙමත ති මුලස්කාන්ද. ගම් හතලයි ි ක් ත ෝඩ යි ක් ේක්ෂ ූත්‍ර න් ල ෝඩ ක් පේක්ෂ ත්‍ර ද න්න මෙ න ොඩක් කුට ඉඩාර ගෙන හද ද ට ගම් සෝඩ මයි ොක්යි න සූ්‍රය. යි හතල යි ත් ෙන්නේ. ඒයා න ග්‍ර ම් ්‍රමාණය මයි යක් දන්. එනම් සෝඩිය මයි ඩක් යිඩල සාපේක්ෂ සූත්‍ර කන්දය හතලිය එන සාෝඩිය මයි ඩොක්සයිඩල මුලික ස්කන්ද මවලට ග්‍රෑම් අතළලිය. එනම් මෙතර දාන මෞලිකස්කන්දේ මවලේට ග්‍රෑම් හතලිය එක මවුලේක බරන්නේ මවලික කන්දග මෞුලේකට ග්‍රෑම් හතලියයි. දැම්පුතේමකොද වෙන්නේ මේ ග්‍රෑම්ට මේ ග්‍රෑම් කැපෙනවා හතල හතරීම බදරනම එකයි එමෝල් රිනේකේ බලේ උඩටිකයාාම එමල් ධනකේ බලයේවා න කල න්න නෑ මල් දරලුව මරි පොතිකවරු දන්න බලයක් දානත්ත දන කියල. යනු මවලෙ එකයි. එ සෝඩියම් මයි ොක්යි් ග්‍රෑම් මතලෙක් යන මවුල එකක්. ඒනම් ගනඩෙසිමීටරයක දේවෙලා තියෙන සෝඩිය මයිොක්සයි ග්‍රෑම් මතලේ යනු මවුල එකයි මවලකයි. අන්න ඒනම් දැන් සාන්ද්‍රනයබෙන සාන්ද්‍රනය කියන්නේ ද්‍රාවන ගන ඩෙසිමීටර් එක දේ වෙලා තියන සෝඩියම් මයිොක්යි මවුල ගන ගන ඩෙසිමීටර එක ද වෙලා තියන ෝඩියමයිඩක් ල ගාන මවුල එකයි. ඒනිසාමේ ද්‍රාවණන සෝියම් මයි ොක් සාන්ද්‍රණය ගන්න ඩෙසිමීටරට මවුල එකයි. ගණ ඩෙසිමීට මවුලේ එකයි කොහෙ දුත්තරේ තියෙන්නේ ගණ ඩෙසිමීටරයට මවුල එක කොය දුත්තරය තියෙන්නේ. ගණඩෙසිමීටයට මවුල දශම එක තියෙන් නෑග ගණන ෙමිට මවුල එකයි සාද්‍රන. ති මට ලේ එක මේ ති ගඩ සිම මව් එක මේ ති ග්ඩ සිම ම ල තරන ත්තනේ ගණ ඩෙ සිමටරේ මවුලේකයි ගණඩෙසිමිට මවුලේකයි. ඒගේක. ඉතාමත් තනක සෝඩිය මයි ොක්සයි ද්‍රාවණයකින් ගනසෙන්න්ටිමීටර් සීයක් සමග. ඉස්තා තනුක යිඩ කෝරික් අමම්ල ද්‍රාවනකින් ගණනසන්ටිම සක් මිශ්‍ර කළවිට මිශ්‍රනය උෂ්නත්වේ සෙල්සිියස් තියේ සිට අතලිය දක්වා අයල ගියය සිදුව තාපවි පර්යාසය කොපමනත. තැක් සෝඩියම් යි ොක් සයි ද්‍රාවන ගන සෙන්න්ටිමීට සයක්ක් එක තනක යිඩකලෝරික් ම්ම ද්‍රාව ගන සෙන්ටමිට සියක් දැම් ම බ දන්වා සෝඩියම් මයිඩ ොක්සයිට් යන බාස්මයා හයිඩ්‍රලෝරික් කියන්නේ අම්ලයක් අම්ලේ බෂ මේක ප්‍රතික්‍රයක් ක්‍රාම ලවනනිසා ජලයදෙන සෝඩ සෝඩියම් යනවා සෝඩියම් යනුවාක් ලෝරීන් එක ගිහිල්ල හදන සෝඩියම් ලෝරයි් එ චෝච්ච එක වෙලා ජලයාදන ත ලවනසා ජලය ලවන සෝඩියම් ක් ලය අම්ල බස්ම ප්‍රතික්‍රියාවක් ෙවත් උදාසීනී කරන ප්‍රතික්‍රියාවක් වෙන්නේ අම්ල බස්ම ප්‍රතික්‍රයාා තාපදායකයි එනිසාම ප්‍රතික්‍රාපිටවෙන සිද්ධ වෙනකොට අවට පරිසල තාපේ නිදහස්ස වන නිසා පදධතිය රත්වෙන උෂ්ත් හෙයන අපෙන් අහන්නේ සිදූ තාප විපර්යයාසක පම බදන්න තාපවි පාරවාසය වන්න එMC තට න්ඩෝ පිට ව අවශෝෂනක තා ප්‍රමාණය MC ට එ ස්කද කියන්නේ විජි් තාපදාරිතාව තීටක කියැන ෂ්නත් වෙනස ඉතින්ස දැනිව දාන්නේ කොහොමද ධාන්නේ මේමයි මෙන මේ වච්න වැදලත් ඉතාමත් අනක සෝඩිය මයි ඩොක් සයි ්‍රාවනය සමඟ ඉතා තනුක ඉතා තනු කැන ඩියරිියයක් ජලය තියෙන්නේ වැඩි අරිිය ජලේනන් තියෙන්නේ හර්ග වැඩියරියක් ජලේනං තියෙන්නේ මේ හැදෙන මිශ්්‍රණේ විශිෂ්තතාප ධාර්ථාව ජය විශි්තතාප ධර්තාවට ආසරනව සමානයකල පහල්පනයක් කරන්න පුළුවන්. තා තනුකයි විිශ්‍ර කන ද්‍රාවනකම එතුර ිශ්්‍ර වෙලා හැදන අවසාන ද්‍රාවනය ඉතා තනුකයි එර ඒතාවන තනුකයි කියන ද්‍රාවණ වැඩිරි යත්තින ලය. එතිනිසා ඒකේ විශෂ්තප ධර්තාව ජය ශ්තාප ධර්ථතව ආසන්න සමානයකල කියන්න පුළුව. ඉතුොටමයා මේකින් ගන සෙන්ටිමීට මේකෙන් ගණසන්ටිමීර් සීයක්. මේ ගන සැටිමිට සසිියක්ක් එකයි මිස්්ට කර. හරි එම නිිෂ්ට කලද ගන ටිට ස ගන ටිට සය එත ගන ටිට ගන ටිසේ මි් රම හැද මේ මස්ත මිශ්න පරිරම ග ි සි ගණ සන්ටිමිටද සියය වෙන එතොට අපිට දීල තියනවා මේක විිෂිෂ්ටතාප දාර්තා විරයි දී යෙන්නේ ගනත්වය දීලනෑ එක වැරත් දක්. ම ප්‍ර්න අදුවක් ොත් ම වා ්‍රශන පතක තර ගත එක ඇත්ම ගත්ත දී තිබන්න්නේ න ගල ත ඔගුල දැනගන්නවන පිරිසු ලය ගත්ව ගන සටමට ග්‍රම්ම එකයි පිරිසදු ජලයේ ගනත්වය ගන සන්ටිමීටරයට ග්‍රෑම් එකයි. හරි දැම්මට කියනකු පිරිසුද ජලය ගනත්වය එක ගනන්ටිමට ග්‍රෑම් එක කනම් අපිම ඉතා නක නි සාද්‍රාවනය ද්‍රාවණී ගණත්වය පිරිසුද ජලය ගණත්වයට අසන්නව සමානය කියලා ගන්න පුළුව එතකොට ෙද ල ගනත්ව ග ග්‍රම් ද්‍රාවය ගණත්වත් ගන සටමට ග්‍රම් එකයි. එන ද්‍රාවන ගණත්වය ගන සන්ටිමීටරයට ග්‍රෑම් එකනා. හැදෙන සමස්ත ද්‍රාවනය ගන සන්ටිමීටර් දෙසයයක්න එත් එක ගන සන්ටිමීටර එක බර ග්‍රෑම් එකනම් ගනසෙන්ටිමීටර් දෙසීය කියන්නේ ග්‍රෑම් දෙසීයි අන්න අවසාන ද්‍රාවනය ස්කන්දය ඔයා ගත්තා ග්‍රෑම් දෙසීයයි. හද මේක තනුක නිසා? මේ අවාසා ි්්‍රනයේ වැඩි අරයඇතින ජල නිසා එකක ගනතේ පිසුත් ජය ගත අසනව සමායගලි තන්න පුළුව. පිරිසුත් ජලය ගත්තේ ගන සටිට ග්‍රම් එකයි එන මේ ද්‍රාවේ ගනත්තය ගන සටිට ග්‍රම්ම එකක උපල්පනයක් කරන්න පුළුව. එතකොට ගණ සෙන්ටිමිටරේ බර ග්‍රෑම් එකන ද්‍රාවන ගන සෙන්ටමිට දෙසයක් කියන්නේ ගෑම් දෙසිය එක ගනිටර ග්‍රෑම් එක ගන සන්ට්‍ර දෙසිය ග්‍රෑම් දෙසිය අන ද්‍රාවනිස්කන්දය ඔයා ගත එ මරි ඉලට මේක ඉතා තනු කනා විශ්තාව දර්ාව ජ වි්ා ධර්ථාව සමායි. ඒක දිල තින ජ විශ්තාව දාර්තාව හර්ද සයි කෙල්විනි ල . එනම් අපිට ඒ මේ ද්‍රවනි ස්්තාප දධර්ථාවත් ඉතා තනුක නිසා ඕකමයි කියල ගන්න පුළුව. එනම් සී හරි හාර්දස් දෙසීයි ජූ kiloලෝග ෙල් විනි වදත් එක ල් සංචකට කිවත් එකයි මොකද ෙල් න් එකක වන්න සැයි කෙල්වින්න එක වෙනසයි සමානයි. ල්ිය සංශක එක වෙනසයි කෙල්වින්න එක වෙනසයි සාමානනිසා එක කෙල්වින්න එක වෙනසයි. එක සල්සිියස් එක වෙන සමමානිසා කෙල්විනේ කිලෝග්‍රම්ි ජුල්ල කිවත්තරි සෙල්සි සංක කිලෝග්‍රෑම් ජුල කිවත් පරදක් නෑ. හරි. දැම්මට ඕනි තීට. තීට කියන උෂ්නත්තව වෙනස මෙයා කියනවා ගානයේ හරි මේ දීන්න පති මෙයා කියනවාන. මිශ්‍ර කලවික මිශ්‍රණය ෂ්නත්වේ සෙල්සිියස් තිේ සිට. සෙල්ය සතලිය දක්වා යළගේ පුති තියයේ ඉදම් හතලියට වැඩි වුනාා නම් වැඩි වෙච්ච ප්‍රමාණයයි තීට කියන්නේ. උෂ්නත්වෝ වෙනස තුර තිහේ තිබ්බි හතලියට වැඩි වුණා තුර වෙනස සෙල්සිියස් දායයි එතුට තීට කියන්නේ වෙනස නිසා එතැට එන දහය එනම් තීටවලාගේය හරි දහයයි සෙල්සිය සංශ දහායයි සෙල්සිිය සංශක. සෙල්සිය සංක දාය දැ අර පිට හෝ අවශෝෂනය ක තාප ප ව තා ප පර ල ප ද අපප පාඩ මික ගත් පිට කළ තා ප්‍රමාණය අවශෝෂය ක තා ප්‍රමාණය ම ේ තීට හරරි ඔොක්කොම දන්නවා ැමසී තිට දා හරි මෙන්න ඒනා පිල්ිලියන්න පුළුව පිට කල තාප ප්‍රාමාණක ම කමස පිට කළලාගේ ඇපතිෙමක තාපදදායගනි තාපදදාගක ප්‍රතික තා අපේ පිට වෙන. එඒ පිියන් ල පික ාප ප්‍රමාණය පිට කළ තාප ප්‍රමාණය සමානයි. MCට එම් කියන්නේ ස්කන්දය තස් දැදාානනි සූත්‍රයේ භෞතික විද්‍යා විූත්‍රයක් භෞතික විද්‍යා විසූත්‍රවට ආදේශකනවට සම්මතයකවලින් ආදේශ කරන්න ඕනි. ඔබ දන්න එ කිය ස්කන්දය ස්කන්දය මැනීමේ අන්තර්ජාතික සම්මතයකකේ කිලෝග්‍රෑම්. එනම් මෙතන්ට ස්කන්දය දාන්න නි කිලෝග්‍රෑම් කරලා. හැබ දැ තියෙන්නේ ග්‍රෑම් ඔබ දන්න ගෑම් කිිලෝග්‍රෑම් කරණකෝමද දාහයෙන් බෙදෙනවා නද රයි් ඒන. දෙ අ ග්‍රෑම් හහිම් ෙදන්න එතකර කිලෝග්‍රම්ිනවා. දෙසීය බෙදීම දහයි කිිලෝග්‍රෑම් ඔන්න දැම්ම. වරක්. සීකෑන විශ්තාප ධායතාව හාරදස් දෙසයි ජුල් කිලෝග්‍රෑමට සෙල්සිස් අංශකයට වරක් ීට කැෑන උෂ්නත්ත වෙනස දහයයි සෙල්සි සංශක. දැස්වුලු කරන්න මෙතන ලෝග මෙ කලෝගම් නක කැන මෙත සෙල්ස්ට මෙන සල්සි වනේක කැපනමඒ එක කැයක් සිතුර ජු විතර. ඉලක්කන්සරු කරයි මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුව කැපුුණම එකෙන් වැඩක් නෑන මෙතනත් කැපලගි එකින් වැඩන්නේ හාරදස් දෙසිය වා දෙකා හාරදස් දෙසවා දෙකා ඒ කියන අටදා සාරසීයයි අටදාසාරසීයයි ජූ ජූ අසා හාරදස් දෙසීවා දෙකා හරි ජු සාසයි එන පිට උත්තාප ප්‍රමාණය ජූ අටදාරසිය මේ ප්‍රතික්‍රාවදී සිද්ධ වෙචතාපව වෙනස ජුල් අටදාරසිය දැන් ඔබ හොයන්න අටදාසාරසී උත්තරේ තියෙන්නේ කොතනද කියලා මෙ අපි ප්‍රශ්නය අටදාසාරසී පිළිතුර මෙන් නතර තෙරුණ හොඳයි. එමනම් ප්‍රශ්න ටිකක් සංකීන ප්‍රශ්නය අදතෝරගත්තේ ඉතිං වඩක් දෙවල් කතා කර ඔබට මහන්සිේ ඇති කාල කරගැවිිල්ල අපි තටට ච් ද්‍රජීවින් තමයි නිරීක්ෂණය කරන්නේ යන්නේ මං පුතාලට කිව්වක් ශුද්‍ර ජීවීන් පියවි ඇහින් නිරීක්ෂණය කරන්න බෑ කිය නිෙද පුතේ මංහගලට කිව අන්වීක්ෂයව හඳුල දෙන්නම් කියලා විද්‍යාගාරයට ගිහම මෙන්න තියෙන ඔගුලන්ට අන්වීක්ෂයක්. පවනේද මේ අන්වීක්ෂය තුළින් යමක් පරික්ෂා කරනකොට මේක දස් ගුණයක් ලොකුවෙලා තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. එතකොට පුතේ ශුද්‍ර ජීවින් අපේ පියවිය හැට පේන්නේ නෑනේ. එතකොට ඒක දහස් ගුණයකින් විශාලනය වෙලා තමයි අපිට මේ අන්වීක්ෂය තුළින් බලාගන්න පුළුවන් වෙන්නේ. දැම්මම් මගේ පුතාලට පෙන්නන්නේ මේ වගේ මේ පිදුරුක් පල්කරපු ජලය ස්වල්පයක් තමයි මෙතන තියෙන්නේ ජලෙඉන්න ශුද්‍ර ජීවින් තමයි දැම් පුතාලා අඳුනගන්න යන්න ඕොන බලන්නක පුතේ මේ අන්වීක්ෂ මේ අන්වීක්ෂ මෙන මෙතන තිනව වේදිකාව කියලා කොටසක් මේ කොටස උඩින් තමයි අපි මේ අපිට බලන්න ඕන නිදර්ශකය ගෙනල්ල තියන්නේ එහෙම තියලා ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට මේක එහා මෙහා කර ලසී රුමාරු කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට මෙතනින් බල ඇස් දෙකෙන් මෙම බිනිරීක්ෂණය කරන්න පුළුවන් චුද්‍රජීන තකොට පුතාලට පේනවා ඒක විශාලනය වෙලා මං පුතාලට ඒක තිරයේ හොඳට පැහැදිලිව දිස්වෙන්න සලස්වන්න එතකොට පුතාලට එ පේලදේ හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් හරි පුතේ අපි බලමුූ ඉස්සල්ලාම මේකට අපි ගන්නේ මෙන්න තියෙනොත් මේකට කියන වීදුරු කදාව කියලා තෙරුුණනාද දැම් පුතාල දැකල නෑනීමීට ඉස්සල්ල මේකනෙද මේකට කියන්නේ පුතේ වීදුරු කදාවක් කියලා කොට වීදුරු කදාවකින් ගොඩා කවෙලාවට අපි දෙයක් පීක්ෂා කරන කොටන්වීක්ෂය තුළින් මෙන මේ වැසුම් පෙත්ත කියන මේකත් අපිට අවශ්‍ය වෙනවා. මෙකි තාම සියුම් වීදුරුවලින් හදල තියෙන්නේ අපි බලමු මේ දෙකින් කොහොමද දැන් ඔගළොම් මේ නිරීක්ෂණය කරන්න කියලා දැම් බලමු අපි කොහොමද කියල මේ නිදර්ශකය හදාගන්න. Some widely used English acronyms ASAP as soon as possible, FYI for your information, BTW by the way, EOD end of the day, TBD to be decided. Follow us on TikTok and visit www.dbeducation.lk to improve your English skills for free. මෙවර ශිෂ්ත්ව විභාගට පෙනේසිරන දරුවන් වෙනුවෙන් DP එඩියුකේශන් හර හා නොමිලේ ගිනේන ත්‍රයිමාසික පුනරීක්ෂණ පාටමාලාව. ඩ. ේනානායක විද්‍යාලයේ ප්‍රවීනාචාරය මංජුල මහින්ද්‍ර මහතා හා සුජීව වර්ලසූරය මහතාගේ මෙහියවීමෙන්. අගෝස්තු නමවැනිදාසිට සතියේ සෑම පිනකම සවස හයේ සිට හතයි තිය දක්වා ිය ලුතාක්ෂණය ඔස්සේ DP එඩියුකේශන් ගනිතය නාලිකාවෙන්. සඳුදා සිංහල අඟහරුවාද සහබාදාතා පරිසරය බ්‍රහස්පතින්දා සහස්්‍ය කුරාතා පසුගිය වසරවල විභාග ප්‍රශ්න නව ගැටලු විසඳීම. සෙනසුරාද සහ ඉරිදා ගණතය. ශිෂ්‍යත්ව විභාගේ ජයගන්න ඔබත් DP එඩියකේශන් සමඟ එක්වන්න. ලේස්ටෝ ඇප්ස්ටෝ හෝ කවාවි ඇ්ගලරි වෙට පිවිස DP ඩියකේන් ඇ් එක අදම ඩවන්්ලෝඩ් කරගෙන ලයිව් කලාස් සමඟ සම්බන්ධවන්නේ. ඉදහස් විසියක සාමාන්‍ය පෙළ ඉලක්ක කරගනිමින් සාමාන්‍ය පෙළට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතමගුරුමඩල්ලක් සමඟ DDPඩියකශන් හරහා නොමිලේම ගෙනේන විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡාව දැන් සෑම සතියේදිනකම රාත්‍රි අටේ සිට දහයදක්වා ඉරිදා ගනිතය විශාරම අදුෂාන් සඳුදා සිංහල ප්‍රධී ප්‍රණතුංගාරච්චේ අඟහරුවාදා ඉතිහාසය සුජිත්ගමගේ දාතා ව්‍යාපාර සහ ගිනුම් කරනත් දෙනය චතුරංගාමරසූරිය. බ්‍රහස්පතින්දා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය තාරක දුෂාන්, සිකුරාතා, ඉගලිශ් සුමින්ද දොඩංගොඩ සෙනසුරාදා විද්‍යාව, අරෝෂ සමරතුංග සතියේ දින හතට විෂයන් හතක් සෑම දිනකම රාත්‍රි අට ය ලයි තාක්ෂණය ඔස්සේ DP එඩියකේශන් ගනිතය නාලිකාවෙන්. DP එඩකෂන් යු වෙත පිවිසීමෙන් හෝ ලේස්stoෝ ඇපස්ටෝ හෝ හවාවි ඇබ්ගලරි වෙත පිවිස DP ඩියකේෂන් ඇප් එක අදම downloadවනලඩ කරගෙන ලයිව් ලාසස් සමග සම්බන්ධ වන්න. නේ විවික කාලයෙන් පස්සේ අපි නැවතත් ඉක්මටම අපේ සජීී ප්‍රශ්න පත්තර සාකච්ඡාවත් එක්ක ඊළඟක ප්‍රශ්නටේ යන්න කැලින් මම ඔබට දැනුවත් කරන්න ඕනේ අප හැමදෑම ශි්ෂත්තලින් නංගල මල්ලයි කාල සටහනය දිරිිපත් කරා දැන්ඩශන් නාලිකාව අලුතෙම්ම පටන්ගත්තු වැඩසටහන්න ර උසස් පෙල විභාගි පෙනී සිටින අපේ ආදර නියදුවා දරුවන් වෙනුවෙන් මේ වගේම සජීවී ප්‍රශ්නපත්තර සාකච්ඡාවක් පන්තිකාල සටනන්ති ොට සාකච්ඡා කරන පන්ති මාලාාවක් කරගෙන නවා. මොකද අපේ ශිෂත් වැඩසටහන අතිතාමත්ම ජනප්‍රියයි සාමාන්‍ය පෙළ වැඩසටහන තිතාමත්ම ජනප්‍රිය දරවා අතර. ඉනිසා උසස් පෙළ දරුවන්ටත් කෙන්න සත්කාරයක් හැටියට දම්ි පෙරමැත්තුවත් ඒවගේම ප්‍රාදරණිය සංගක් ගනිත ගුරුතුමා දුෂන්තම හාබදුගේස එකතුවෙලා මේ ගුරුවරු සංවිධානය කරලා තමත්ම ලස්සන වැඩක් උසස් පෙලට ඉදිරිපත් කරලා තියෙනවා එතමයි උක්සස් පෙළ සජීවී පන්ති කාල සටාන මෙ බලන්න සදු දගරුවවා බද ්‍රශ්න සිකුරාද සෙන්සුවාද රිද කියෙන සතිය දවස් සතේම උදදේවරුවේ දවල්වරුවයේ සහ සවස්වරුවේ. කාල තුනකට වෙන් කරලා. පෙරවරු හතේසිට දහය දක්වා. එවගේ තිහේසිට එකයි තිය දක්වා. ඉම්පසුවෝ දෙකේ සිට පොහ දක්වා. කියන ඒ කාල ප්‍රාන්තර කොටස් තුන ඇතුලෙදී. සතිය දව සතේම විවිධ විෂයන්ගේ සජීවී පන්තියක් ඔබ තරගෙන ක්සස් පෙල විභාගයට පෙනීසිට අප දවාදරුවෙන්වෙන් හිති ඔබට පේනවා සඳුදා සංීක්තගානිතය දෂන්ත මහා බදුුගේස තර්ක ශාස්ප්‍රයහා විද්‍යාත්ම ක්‍රමය සඳුදම දහයඇතියේ සිට එකයි තිය දක්වා. එ අංගහරුවාද හතේනන් දහය වෙන ජයිවපද්ධති තාක්ෂණවේදය ටෙක්නොලෝජි කන ළමයින්ට ඒ අංගාරුවාදම දහයි එකයි තිය දක්වා තාක්ෂණවේදය සඳහා විද්‍යාව SF. වගේ අඟාරුවා දම දෙකයින් දම් පහවෙනම් බෞතික විද්‍යාව. එවගේ බදාද හතේ දම් දහයවෙනකන් ගෙනුම් කරණය, බදාද දහයතේ ම් එකයි තේවෙනකම් තොරොතුරුවා සනිවේදන තාක්ෂණය, බදාද දෙකේ ඉදම් පහවෙනකම් ඉංජිනේරු තාක්ෂණවේදය. බ්‍රහස්පතින් ද හතේන්දන් දහයවෙනකන් ජීවවිද්‍යාව, දහයයේ සිට එකයිතේ දක්වා අරසයින විද්‍යාව, දෙකේන් දම් පහවනකම් ව්‍යපාදධ්‍යයනේ. සිකුරාද හතේ දන් දහය වෙනකං දේශපාලන ද්‍යාව, දහයඇතන් දන් එකයි තිය දක්වා භූගෝල විද්‍යාව දෙකේඉ දම් පහවෙනකම් සාමානී ඉංග්‍රීසි. එවගේ සෙනසුරාදා දහයතයන් දම් එකයි තියවෙනකන් සිංහල දෙකේ ඉදම් පහවෙනකම් ආර්ථික විද්‍යාව. ඉරිදා දහයතයේ දම් එකයි තියවෙනකම් ජනමාධ්‍යහා සනිිේදනය දෙකේ ඉන්දම් පහවනකම් බෞද් ිෂ් චාය ඉන්. දගත් විශෂයන්ටක සජී ප්‍ර්න පත්තර සාකච්චාවක් වැත් සජී විශෂකරන සාකච්චාවක් උසස් පෙල විභාගන මෙවර පිරින්සේ ආදරද අදරවන්ට ආදරෙන් ආරාධනා කරනවා මෙ සජීවී පන්ති මාලාවත් එක එකතුවෙන්න කියලා හොඳයි එමනම් අපේ ප්‍රශ්න වලටයාමු මෝටර් රතයක ඉදිරි පස ඇති ප්‍රධාන පහන් දෙක ශමතාවොට හැටබැග නූ පහන් දෙකකි කරත් වාහනයක ඉස්සරායන ලයි් දෙ පහන්ක කිය ඉසරාතින ලයි්ක ශමතාවොට් හැට තත්පරේට ජූල හැටක විදුෂක්තියක් වැෑය කරවා කියෙකයි වොඩ් හැටයි කියන්නේ. එක තත්පරේකට වැෑක කරන විදදුක්තිය තමයි ශමතාවය කියන්නේ. ශමතාව ොට හැටයි කියැන හ ලයි් දාලාතියන හැම තත්පරයකම එක ලයිට් එක ජූල හැටගනි විදදුශක්තිය වයකර. මේ වගේ ලයිට් දෙක් ඉසරා තියෙනවාලු මේ පහන් දෙක තියෙනවා. ෝටරේ පෑ දෙක කාලයක් එම පාදල්වා ගමන් කලපිට වැෑබෙනු විදදුශක්ති ප්‍රමාණය කොපාද එත මෝට රතේ පෑ දෙකක් තිස්සේ මේ ලයිට් දෙ එකදාගෙන ගමන් කරනවා ඔය පහන් දෙක පත්තු කරන්න වැෑබෙන විදදුශක්ති ප්‍රමාණය එ එකක පුතේ විදදුුෂශක්ති ප්‍රමාණය මනන්නට අපි තියෙනවා සමී කරන දෙකක් එකත් තමයි ඊ සමානයි ව මොකක්ද ඊ සමානයි VIT කිය සූත්‍රයක් විභවාන්තරය ධාරාවෙන් ගුණ කරලා ක්‍රියාත්මකර කකාලයෙන් ගුණ ක්‍රම ෑවිච් විදදුුෂශක්ති ප්‍රමාණය ලැබෙන නමු දැම් ට ලා ඒ සූත්‍රය දාන්න බැවිනි දරුඇයි විභවාන්තරය හෝ ධාරාව මට දීලනේ තව සූත්‍රයක් තියෙනවා ඊ සමානයි PT ශක්තිය සමානයි ශමතාවේ වරක් කාලය අන්න ඒක මට දාණඩ පුළුවන් එතකොට ඊ සමානයි පී කියැන ්‍රමතාවේ දැම් මෙතන ශ්‍රමතාවය කියන්නේ මෙතම මතාව ඇැබැයි බල්බ දෙකක් බවෝ බොලුවට ගණ්ඩුවෝනි. එක බල්බයක ශ්‍රමතාවේ ොට හැටනම්පුොතේ බල්බ දෙකේම ශ්‍රමතාවයොට එකසේ විස්සයි එනම් මෙතන්ට එන්නේ එකසය විස්්සයිොන්ට ගුණ කිරීම ටී කියන්නේ කාලේ ්‍රමතාව වැනි ම අතර්ජති මතතික ොට මනිසා වොට් පලිින්ද කියන්නේ කා කාලේ දාණ්ඩුවන තත්පර වලින් ඇයි කායේේ මැනීමේ අන්තර්ජාතිකය එකකේ තත්පර ෞතික විද්‍යාවයකවට ආදිශ කරන කොට සම්මතයක දාන තර කාේ මැනීමේ අන්ර්ජාතිකේ තත්වර එම් ත්පරවලින්ද හරිද එතකොට දැම් මේ මේ මෝටර් රතේ පැය දෙක් කාලයක්න පැය දෙකක් කියන්නේ තත්පර කියයක්ද ඔබ මතකතියාගන්න හදලගන්නත් පුළුවන් එක පැයක් කියන තත්පර තුන්දාා සයිසිය පැයක් කියන්නේ තත්පර තුන්දා සයිසිය එනම් පෑ දෙකක් කියන්නේ තත්පර තුන්දාා සෑසියේ දෙක් තුන්දාා සයසිය ගුණකිරීම දෙකයි තත්පර එන ෑවන විද්‍ය ශක්ති ප්‍රමාණය මේ සුළු කරාමයෙන උත්තරේ එතකොට අපේමම ගන්න පුළුවන්න්නේ දෙවරක් තිස්සය හැත්ත දෙකයි හැත්ත දෙක දොලයෙන් ගුණ කරන්න ඕේ හැත්ත දෙක ගුණ කරන්න ඕනි ොලායෙන්නේ බින්දුු අමත කරන්න රක් තිස්සයි හැත්ත දෙකයි හැත්ත දෙක දොලය ගුණ කර දොස්ොරක් දෙක සි හතරෙන් හතරදැම දෙදක් තුරුයි ොස්වොක්හ අ සූ හතරයි තුරු දෙකයි අසූ හයයි දොළො ස්වරක්තා අසූහතරයි මේ දෙකයි අසූ හයයි තක නවා අටසිය හැට හතර බිඳුුවං අමත කර එකයි දෙකයි තුනක් බිදුු තුන මෙතන්නද අටලක්ෂ හැට හතර දහයි සාමාන්‍ය වචනය කියරන නැතන්. අන්තර්ජාතික ක්‍රමටි නෙනවාන් අටසය හැට අතරදායි මොනවද ඒ එකක ශමතාව ශ්‍රමතාව වැැනීමේ අන්තර්ජාතිකේ වට් පලින් දැම්මනා. කාලය කාලේ මැනීමේ අන්තර්ජාතික තත්පරවලින් දැම්මනං ඔබ හොයා ශක්තිය ශක්තිය මැනීමේ අන්තර්ජාතිකඒකකය ජූල්වලින් ඔබට ලැබෙන්ඩුව යන උත්තරයෙන්නේ ජූල් අටසිය හැටහතරදායි මෙන්න උත්තරේ දිනවා ජූල් අටසේ හැටහතරදා යන උත්තරේ ජූල් අට සය හැට හතරදායි. තෙරුණ ජූ අට සය හැට හතරදාහයි පැහදිලිට මෝට රේ පැදක කාලයකම පන්දල්වා ගමන් කළේට ඇවු විද ශත්‍රමාණ ජූල් අට සය හැටහතරදායි. පැහැදිලි ර ඊඟ ප්‍රශ්. ප්‍රත්‍යාවර්ථක දාාරාවක් ඩයෝඩ හතරක් යොෝදාගනමින් පූර්ණ තරග රජු කරනයට පත්කිරීමෙන් පස. සුමටනය කිරීම සඳහාධාරිත්‍රකයේ නිවැරදිව සම්බන්ධ කර ඇති පරිපතයෙකුමක්. ඔබ දන්න ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ කාලයත් සමඟ දෙපසටම ගලා යන ධාරාව. කාලයඇත්තක වරින්වර දිශව මාරු කරන්න පැති මාරුරගන ධරාවලින ප්‍රති්‍යර්ත ධාරාව. ප්‍රත්‍යවර්ත ධාරාවලින් ඉලෙක්ටෝනික පරිපත ක්‍රියාත්ම කරවන්න බෑ. ඉලෙක්ටෝොනිික පරිපත ක්‍රියාත්ම කරවන්න උනනි සරල ධාරා. කිසිදු ඉලෙක්ට්‍රොනික පරිපතය පරිගණකේ. සංගම දුරකතනය රඩියෝ රුපවාහිනී යන්ත්‍රය කිසිදදු ඉල්ලෙක්ටෝනිකු පකරණයක් ප්‍රත්‍යාවර්ත ධාරාවට වැඩ කරන්නේ සරල ධාරාවට වැඩ කරන්න නමුත් නිවස්වලට සපයන්නේ ප්‍රත්්‍යවර්ත ධාරාව ඔබ නො ශ්‍රී ලංකාවේ ජාතික විදුල ජාලය ඔස්ේ ශ්‍ර ලංකාව නිවස්වල්ට සපයන ෝල් සිේ තියක ෝල්ට තාවකින් යුක්ත හස් පනාහක සංක්‍යතතික න ප්‍ර්‍යාවර් දර ඔබ ෙද විදුු පරිත්ත තුළ ගමන්ක ප්‍රත්්‍යාවර් දරාවක් මොකද ඩයිනෝලින් තමයි විදුල ඉපදොල දෙදෙන්නේ. සාමානෙන් ඩයිනමෝලින් නිපද වෙන්නේ ප්‍රත්්‍යාවර්ත දරක්. දැම් ප්‍රත්‍යාවර්ත දරාවක් ගෙදර ගොවිදුත් පරිපත් ඇතිබට ගෙදර තින රේඩ් එක ටීව එක ජංග දුරගතර මේ වැඩ කරන්නේ පරිගණක මෙ වැද කරන්නේ සරල දහරාවට. අන්නේ නිසා. උප කරණ ඇතුල යන ඔබ කරට ලක්කර ෙර තිය ලක් ොගට ලක් කරල ්‍ර්‍යවර් දරාව දුන්නට ඒ ඔබදන ප්‍රත්්‍යාවර්ධරාව පරිපතයවන්න කලින් උපරණ ඇතුතින ඉලෙක්ට්‍රොනික රිපතතිය වන්න කලින් ඒ පරිපතේ තියන ඔය ප්‍ර්‍යාවර්ථ දරාව සර්ල ධාරාව බවට පත්කාරනු පකාරනය අන්න ඒකට කියනවා ප්‍රත්‍යවර්ථ දරා රජු කරණය. සාමාන ප්‍ර්‍යවර්ථ දර සරල ධාාව බට පත් කාන්න ලක් ්‍රම දෙකක් තිනවා අර්ධ රංග රරිජු කරන පූර්ණ තරංග රිජුරන තරංග රජු කරනය ශක්ති අපත යම. පූර්ම තරංග රජුකරනය හොඳයි පූර්ණ තරග රජුකරනය හොඳයි. පූර්ම තරග රජු කරනය පොතේ රජුකාරක සේතුව පවිචි කරන්න න ඩෝඩ හතරකින් යුක්ත. එතර ඇටෝ මහතර ඩයෝ හර ගට රජුකාර සේතුව පවිච්චි කලති න රජුකාරක සේතු න ඩයිෝඩ හතරත් දන්ඩෝනේ දදිද මෙ ක ඩයිෝඩ්කයි ඊළගට. මේ ඩයිෝඩ්ඩකයි මෙතැරින් තව ඩායෝඩ් එක මෙත තවඩයෝ්ක් න්න හොමට ඉජුකාරක සේතුවක් පාවිච්චි කරලා තමයි මේ තරංගර ඉජුකරණය කරන්නේ අප පිසාමාන්‍යෙන් රපුූර්ණ තරග ජු කනත කකොට ප්‍රත්්‍යාවර දරාව සලධාරාව වන මේ සේතු හර ගහි ගෙනකොට අර දෙපසට ගන්න ධරාව ඉක්දිෂශාවර පමණක් ගලනවා ඒක ටිකක් සංකීර්ණ කතාවක් අපිට මේ වෙලා ප්‍රමාණවත් නෑහැක කියලදෙන්. නමුත් ඔබ ඉගෙන ගෙන ඇති. පූර්ණ තරංග රජුකරණය කරන්න ්‍රජුකාරක සේතුවක් භාවිතා කරනු. ප්‍රශ්නතිී නඒගනමේ ප්‍රත්‍යවර්ධාරාව ඩයෝ හරක් යොෝදාගරම පූර්ණ තරග රිජුකරන පත්කිරීමෙන් පස්ස ඒ කරට පස්සේ ළමයි ප්‍රත්‍යාවර්තධරාව මෙම තරන්ග හැඩියේ. තීර තරන්ගේ හැඩේතම පත්වයර ධරාව යෙ පුර්ණ තරංග රජුරන පත් කරාට පස්සේන සරලධාරාව හමකක්න්න පු ඕන්නේඒර මේ පැත්ත අර්දත් උට හ දැ ති මේ දිවට අනෙක් දිශවට ද දිශවට නි වට ද දිවට පූර් තරග ජු කරනද මේ රින දිශවට තියනවත් උඩට හරුණවත එකම පැත්ට සරල ධාරා හැයි මේ සරලධාරයි විචලනයක් තියෙන බලාල චලනි අඩුවකින් පටන් අරම් වැඩිවෙනවා ආය අඩුවෙනවා ආය වැඩිවෙනවා ය අඩුවවා වැඩිවෙනවා අඩුවෙනවා වැඩිවෙනවා අ වැඩිවෙන අඩුවවා වැඩිවෙනවා අඩුවවා හරිවාදී එතු මේ වගේ පරිපතය නැත මේ වගේ එකක් අපිට ඉලෙක්ටනනි පරිපතයකට දෙන්න බෑ තකට හරියට ක්‍රියාත් වේ ධාරා විච්චලනය ඔය විච්චලනය අවම කරලා දර ධරාව එකක් මාගේකට දලා වශය ගන්න ි සුමට කරන්න ඕන මේ විච්චලනය අඩු කරන්න ඕේ වැඩි අඩුවීම අවම කරගන්න ඕන සුමට කරන්න ලෝනි. එම සුමට කරන්න පාවිච්චිකාන පොතේ ධාරීිත්‍රකයා. ේ ධාරරිත්‍රගේ ධාන්‍ය කොතටද ගිලායි ආදන්න. මෙතනින්නේ ප්‍රත්‍යාවත් දරාව දෙන්නේ මෙතන තමයි සරලධාරාව ලැබෙන්නේ ාරිත්‍රක දාණ්ඩුවනනි මෙතැන්ට ොද මෙතනනින්නේ ප්‍රථ්‍යාවදධර සරල වෙලා ලැබෙන්නේ ලැබෙන තැනේ පයි සුමටරන්න ලැබුණට පස්සේ ප්‍රථ්‍යාවර්ථයක සරලයකරට පස්සේ සුමටරගන්න දැ මේක මුකද වෙලා මේක ධාරිත්‍රකය දාලා තියනෙ මේ මැදට මැදට දාන්න බෑනි ප්‍රත්‍යාවර්ථයක සරල කරාට පස්ය තමයි සුමට කරගන්න දැ ප්‍ර්‍යාවර්ක සරල කරන්න ත ්‍රජුකාරක සේතුවෙන් එතුර ැදර ධාරිත්‍රක දා හරයනොත් එක කොහෙත් මරියන්නේ මේක එක මුලට දාලා තාම ප්‍රත්‍යාවර්ථයක සරලයක කරලා ලැබෙන්න්නේ මේ පැත්තෙන් ප්‍රත්‍යාවර්ථයක සරල කරන්න කලින් ධාරිිත්‍රකයදදාලා සිම වැඩක් නෑ මේ මේකෙත් ැදර දාලා තින මේ සේතුවෙන්ංකාන ප්‍රත්්‍යවර්ථයක සරල කරනයකරනි සරල කරගත්තර පස්සෙන සුමට කරන්න ඕනි එතකොට එනම් මේ කාහරිියන්නත් එන මේක අරනි ප්‍රත්‍යාවර්ථයක මෙහන්දනවා මෙන්න මේේද පැත්තදෙන්නේ ප්‍රත්්‍යාවර්ථයක එත මෙයා සරල කරම සරල ධාරාව කරනවා සි්කාර්ය සරලකරන ඒ සරල එක තමයි මතරින් ලැබෙන්නේ අවුට්පුට් එක ඒ ලැබෙන සරල එක ධාරිිත්‍රක අදදාලා සුමටක ාරිත්‍රකය අදල සුමට කරලු. ඒ ලැබෙන සරලේක ධාරිිත්‍රක අදල් සුනන මේක තමයි නිවැදි උත්තර ස්ාරිත්‍රක දාණන්ඩුව මෙතට තම මේ එක තමයි නිවැරදි උත්තර. මෙතනට හරින්න මෙ මේක දෙකම මේක් සේතුවඇතුට දා තිී සේතතු ඇතුට වදාර න සේතුවෙන් කරන්නේ පත්්‍ය අර්ක සරල කරලා දෙන එක දුන්නට පස්ස මයි වැඩි කරන්නඩුව සුමට කරන්නුවන. මේක ඊට කලින්ම දාලා. තුතාම සරල වෙලාවත් නෑ එතුට සුමට කරන්න ට කලින් දාලා හරිියන්න මේ හරි එනපුතේ උත්තරේ එක. උත්තරමකද එක ඊළඟ ප්‍රශ්න මළ බැඳීමෙන් ආරක්ෂාවීමට යකඩ මතා ආලේප කරන ලෝව තුනක් පහස දැක්වේ අන්න මංකව යකඩේ මළ බැඳීමෙන් ආරක්ෂා කරන්නයි යකඩ මතා ආලේප කරන ලෝව තුනත් තියෙනවා මොනවදේ ලොවතුන හැරි මොනවදේ ලෝවතුන එකක්තා සක්‍රතාශී යකඩවලට උඩින් තියෙන ලෝව ස ර විශේෂ දැනුවත් කිරීමක් තියෙනවා හෙට උදෑසන හතයින්දන් දහය වෙනකා. අපේ ආදරණය ඉතිහාසය ගුරුතුමා සුජිත් ගමගේස ඔබට පොරවැසි අදදේනය විෂය ආරම්භ කරනු පපුොරවැසි අදදේනය හරි ඔබ හුගදරෙක් ඉල්ල පුවිෂ්‍යයක් පොරවැසිය අධ්‍යේනය විශෂය කරලා දෙන්න කියලා අපේ ආදරණිය ගුරුතුමා සුජිත් ගමගේස ඉතිහාසය ඔබට මැනවින් කියලා දෙන ගුරුවරය ඔන්න එතුමාම ඇවිල්ලා ඔබට පුරවැසි අද්‍යයනය විෂය ඔබට හෙත වූ දෑසන හතිනන් දය වෙනකං ඉගෙන ගන්න අවස්ථාව තියනවා ඔබ සම්බන්ධ වෙන්නේ එකට හරි ඒ දැනුවවත් කිරීම මම කළ එතකොට මළ බැඳීමෙන් ආරක්ෂා කරගන්න මංකුවා ස්තිරම ක්‍රමය තමයි යකඩ යකඩවල්ට වඩා සක්‍රිය ලෝයක්කික ගාවන්ඩ ට පහර ලෝයකක යකට ගැවූත් යක සක්වේ වෙලා වේග ල්ල බදින තට මයා කියන්නේ මල් බැඳීම ආරක්ෂයීමට එකකටම තාලාලයකට ලෝතුන පාදක්වේ සිට නිකල් ඒන් කැතෝඩි ආරක්ෂණය සඳය යොදාගනු ලබන්නේ කැතෝඩී ආරක්ෂණය කරන්න නං යකඩ කැතෝඩේ බවට පත් කරන්න ඒට ප්‍රල ලෝයයක්ක ගාවන්න එකැන සක්ක්‍රේතාශන යක ොටොඩ උින්න්තින ලොයක අක ගවන්න. එතකොට තමයි ඒ ්‍රබල ලෝහයේ ඇනෝඩේ වෙලා ය කැතෝඩේ වෙලා ආරක්ෂාවෙන්. ඇනෝඩේ වෙන කර විකාදනය වෙනවා. කැතෝඩේ බවට පත්තන යකඩ ආරක්ෂාවේවා එහෙම කරන්න නං යකඩවට ොඩත් සක්්‍රිතාශන උඩින්තින ප්‍රබලයකක්ක යකඩ ගාවන්න නේ පොතේ ටින් ඔබ දන්නවා සක්‍රීතාශයනි යකඩවලට පහලිනින්නේ සිිංක් අයන්ින්ලෙඩ එ ටින් ඉන්නේ අයන් වලට පහලින් එනම් මෙයාගවල බෑ කැතෝඩිය ආරක්ෂණය කරන්න බෑ නිකළුත් ඉන්නේ පහලින් ලබ සක්කවි ශය ැතුව නිකු තිනෙ පාල ක් සියන් මත සක්්‍රාශන අපිදන් ටහිර ලිව ව ප්‍රශිකති සි අයන්යිල්ට උඩින් සිංක ඉන්නන්නේ ඒන කැතෝඩිය ආ රක්ෂණය කරන්න සුදුසු වෙන්නේ හරි සික් උත්තරේ ඒ පමණි උත්තර ඒ පමණි එක හරි ඒ පමණි ඒඟට පොලිවයිනයිල් කෝරයි පවCA පොලිවියිල් ලෝයි් හි පුනරාවර්තනයක ක මින් කුමක්ද දැම් මෙහෙමයි එතන කතාවක් රි බහු අවයවික බහ අවයවික දැ ලෝරෝ එතින්කිල සංයෝගයක් තියනවා මොකදයාගෙනම ෝෝන් හරි මෙන මෙමයි තියන්නේ ්ලෝරති මේට කියන්නේ ෝරෝ ඇතිීන් ඇ මේ කෝති නුවේ දිිත්ත බන්ධන තිේෙනවානි. එතකොට මේ ජාතිය කලෝරෝ ඇති අනු දහදාහක් විතර එක පෙට හිටියොත් දැඟතින් අපට දහදාහකන් දින්න බෑනි මම අනු තුනක් විතර අඳන්නා හොඳේ තුනක් හතරක් විතරා ඳන්නංකෝ හරිද මේ ජාතය කලෝරෝ ඇති අනු දහදාහක් විතර එක පෙළ හිියො. නු හ දහක් විටර එක පිළට ඉඳලා හරද ඒවා මේ මේ ජිත්ත බන්ධනය එක බන්ධනයක් ීද අනික් බන්දරය ගලෝ ගන්න අනෙක් බන්ධන ගලෝ ගත්තම දැන් මේ බන්දනය ගැලවෙන ගැලවුන මෙ ට ඉෙක්ට්‍රනයක් යන මෙහට ලෙක්ටෝනය නො මේග ඉෙක්ටෝොණ හරි මේ බන්ද ගැලෙන මෙහට එක මෙට එක ඉෙක්ට්‍රෝනි යන බදන තියන දිත් බදධනය එකක් තියන එකක් ගැලවෙන මේක තේ මේටයි මේට ගැවෙන මෙත ලෙක්ට්‍රෝනේ මෙත ෙක්ටොන මේ දනයක් කැෙනනවා මේ මට ස කඩය වෙනවා ටයි මේටයි. ඊළඟට මොකද වෙන්නේ දැන්හර මේ අනුව මෙත ටප ල්ලෙක්ට්‍රෝනේ මේ යනේ මේ කාබ පරමාට ලෙට්‍රොන මේ දන්න හවුඩ ලා මෙතන අලුත් බන්ධනයක් හදනවා මෙතන අලුත් බන්ධයක් ැදෙන. එතකොට මේනුත් අනිතක් නත් එක් ත මේ මේ තක න නුගොඩ ති නෙම්න්දරන එතක දැ මෙතට ිත් බන්ඳනය නින්න මේ හැදිලා එත කොට පුතේ මෙන්න මෙහෙමයිතිී එත බන්තියන විදිී දැන් අනිබන්ධන මෙතන ද මෙයා මෙයත් එක බැදිලා ඕහොම මෙතර त्ව ධ නි ධනයයි මෙ මේ අඊල අनුවත්्य එක බැඳලම ත වබන්ධන තනිබන්ධනයයි මේ අनුවනි නුවත්ක බැඳල මත මේ ඒ එ ැද දිत्ව බන්ධනයක් නෑ තනිබන්ධනයයිඒය පුතේ දැङ ඇද ම එක ඇතිකත් බැල. දැම් මේ එක තනි අනුවක් වෙලා. අර වෙන්වෙන්ම තිබි චනුදහද විසිධා විතර ඔක්කෝම එකට ඇදල තනි යෝධානුවක් ඇදලා. මේකට කිනො බහු අවයවී කරණයේ. කුඩානු රාශයක් එකනෙකට සම්බන්ධ වෙලා තනි දිගදාම යෝධනු හැදනකට කිනවා. බහු අවයවී කරණය පොලිම රයිසේෂර්. එහෙම හැදනාම විනිල් ලෝරයිට්, විනල් ලෝරයි බහු අවයව කරය වඋනාම සෑදරන මේ යෝධනුවටකිනවා. පොලිවිනයිල් ලෝරයි පොලි විනිල් කෝයිඩ්ුවට තමැි සාමානි වාවරය පවC කියන්නේ P බට PC කිය කිය ජලනාල කොඩුඩ් බට අන ච පවC කියැනම තෙරනවද ඉතු පවC බල අහන්න පුනරාවර්තනය කිය නැවත නැවත තියන එක කිය ඉතින් දැම් නැවත නැවත තියෙන්නේෙම කක්ද දිගටම මේ ජාතිය කෑලිනිේ මේ වගේ කෑලි වල නැවත නැවත්තින මේ ජාතිය කෑලි ඒ අනුව දිගට තියන මේ වගේ කෑලි ගොඩක් න මෙන්න මේ වගේ කෑලක් කායි මේ වගේ දිකට ොහවාගේ කෑලි ගඩත් ති එනම් පුනරාර්තනයක කේ මෙන්න මේ කෑල් පුනරාවර්තනයක ක මේක එම නත්තම් මේක ති දෙක ොක්කොම එකයි එම නැත්තම් මේක එම නැත්තම් මේක ඔක්කොම එකයි හ එ මොකක්ද පු රාවර්ථනයකගේ Cස තනිබන්ධනය මෙට උඩ මෙතනටත් මෙතනටත්ත් මෙතන සල්. එ එහෙම ඔන්න ඕක තියෙන්නේෙ කොහෙද කියලා දැන් ඔබෝහොය. පුනරාවර්තනක කිය හන්නේ පුනරාවර්තනක කොතට තියෙන්නේ. ඕ මේවි දේකක් මේ තිේ නවද නෑක ඔක්කොම එච් සීසි තනි බධන තම මෝගමතිේන හරි නමුත් කෙලෝරග මේ හත්තර දනගේ ඔය තැන කලෝරී ඉන්න නේ ෑැ එකක හතරමයිඩජන මේ එකක හත්තරම ෆලෝරීන් මේක හත්තරම කලෝරීන් බෑ මේක එකක් තැනක කලෝීන් ඉන්නවා මෙන්න. මෙතනම වෙන්න ඔන්නර අතරදිනගේ කතරන පෝරී මෙතන ඉන්න එම් මේ තමයි උත්තරයි පුුණරාවර්ථනයකකය පිව වල ර් තෙරුුණාද පැත්ලි කරගත්තද හරි අපි අමු ඊළඟ ප්‍රශ්නිට ඊළඟ ප්‍රශ්නයහනවා අවකර පරිනාමකයක් සම්බන්ධයෙන් පහත්ත දැක්වෙන ප්‍රකාශ සලකන් අවකර පරිනාමකයක් ප්‍රාතිමික දංඟරයේ වෝල්ටියතාවයට වඩා, දවිතීක දංගරයේ ෝල්ටියයතාවේ අඩුවනාකාට සකස් කළ පරිනාමකකට කෙනවා අවකර පරිනාමකයක්. ප්‍රාථමික දගරයේ වෝල්ටියතාවට වඩා, දවිතීක දගරයේ වෝල් තියතාවේ, අඩුවනාකාට සකස් කළ පරිනාමකයක්, අවකර පරිනාමකයකි. ඔන්න අර්ථදැක්වීම. ප්‍රාතිමික දංගරයේ වෝල් ියයතාවට වඩා, දික දංගරයේ වෝල්ටියයතාවය අඩුවනාකාට සකස් කළ පරිනාමකයක් අවකර පරිනාමකයකි පුතේ ප්‍රාතිමික දංගරේයට වඩා දිතක දංගරයේ ෝල්ට ියතාවය අඩු කරන්න නම් ප්‍රාතිමි දංගරේයටට වඩා දදිීතික දංග්‍රයේ පොට ගන අඩු කරන්න. පොට ගාන මතයි ප්‍රේර්ණ ව ෝට යතාවේ තීරණයවෙන් අවර පරාව ස්ටෙප් න් ස්ෝම ට් න් ෝයත පාතිි දගරට දිික දංගරේ අඩු ප්‍රාතිමක දගේ ොඩා ික දංගරයේ ෝටියතාව අඩු කරන්න නම් ්‍රාථමික දංගරේයට වඩා විිතක දංගරයේ පොට ගාන අඩු කරන්නවා පොට ගා අඩු කරම දදිික දංගරයේ ප්‍රාතිමක දංගරයටට දිීක දංග න ෝට හරද ඒ තමයි අපකර පරිනාාවක තකොර දැන් හෙම තියෙනනම් පරිණාමකය හරද මේකනම් ප්‍රාතිමික දංගරයක පොට වැඩි දතික දංගරයේ පොටා අඩුයි මේ පොට වැඩ නිසා මේක අපි ඩි ෝටියතයි න්නට මේක පොටගාන අඩ නිසා ෝටතාව. ට ෝ හරි ර ඒනම් ආනවා. අවකර පරිනාාවක සම්බන්ධය පහදකන පකාශලකන ප්‍රාතිික දග්‍රයට වඩ දිීක දංග්‍රයේ පට ගන්න අඩි හරියට හරි ප්‍රාතිමක දග්‍රයටට දීතික දංග ගාඩ. හරි. ප්‍රාතිමි දංගරයට ව දිතික දංගරේ පේරණනේ වන වෝටියතයි වැඩි. නෑ පොටගාන අඩු නිසා වෝටයතාවත් අඩුයි. යි වැඩිවෙන්නේ අධිර පරිනනාමක ස්පෙප් ට්‍රන්ස් ෝමස් ඒව පාතිි දන්ර දිිකරගේ ෝට පොටගන වැඩි කර ති පොටගන ඩි කරම ෝටයතයි වැඩින දැ මේ අඩුව පතේ මේ ප්‍රාතිික දරම ක ර ඇම්වෙලම සාමන්‍ය අපි අන්ඳන කොට ප රජ පාති ද දකන පතර දේක දගරේ දක්නු පතති දිි දරගේ පොටගාන ෝට අඩ කැන වෝට තයි වැඩිගනක වැරති එනම් මෙම ප්‍රකාශතරින් ඒ සත්‍යය වන අතර බී අසත්වේ හරි හරක තමයි උත්තරේ.බී සත්‍යය වනතර ඒ අසත්‍යය වෙන්න ඒ හරි ඒ අභි ප්‍රකාශකමත්‍යයත් නෑ බි වැරදි ඒ අබි ප්‍රකාශ දෙකම සත්‍යත් නෑ ඔත්තේක ඒ සත්‍යය වන අතර බ අසත්්‍යේ. පරිසර පද්ධතික වියෝජකයන් නොමැතිවීමෙන් ඇති වන ගැටලුවක් වන්නේ පරිසර පද්ධතික විියෝජකයන් නොමැති වුුණොත් ඇතිවන ගැටලූ ඔබ දන්නව දවියෝජකයන්ගේ කාර්ය පරිසර පද්ධතිය පුතේ පරිසර පද්ධතියක විෝජකයෝ කරන්නේ හරිද මෙහෙමයි පසේ තියන පෝෂක තියෙනවා පසේ තියන සරල ද්‍රව්විය පසේ ඔන්න බලාගන්න සරල ද්‍රව්වෙන් ශාකවලින් උරාගන්නවා ශාක ලබාගන්නවා අරගෙන ශාක ඒවා අරගෙන ප්‍රභාසන්ශ්‍රේෂණය ආහර බවට පත් කරලා ශකවල සකීන ද්‍රව බවට පත් ක ශාකවල සංකීර්ණ ද්‍රවව්‍ය බවට පත්වෙනවා. ඒ ශාක කොටස් කාලා ඒ ශාකොල තින සංකයන ද්‍රවය සතුන්ගේ සංකේර්ණ ද්‍රව්‍ය බවට පත්වෙනවා සතුන්ගේ දේ ඇතුළි තියන සංකීර්ණ ද්‍රවවියෙන් සතුන්ගේ සංකේන ද්‍රව්‍ය ක කියලා පිට ටියෙන් කියන්න පුළුවක් හොමද වැඩවුණ තකරද පසේ තියන සරල ද්‍රවවිය හර ශාක උරාගත්තා මුල්ලවලින් උරාගන්න රගෙන ්‍රාසංන්ස් ේෂනයේ දී ආහාරි පදරුවේ සංකඒ සරල ද්‍රව්‍යත් පවිච්ච කල සංකීන දවයන කාබෝ ඩ පොටන් ලි ම ලිපිඩ නවලේක් කම්මල වගේ සංකීන ද්‍රව්‍යහද. ඒ ශාකෝලේ සංකීන ද්‍රව තියනවා ශාකොටස් අනු බව කරම සතුන්ගේ දේවට ඒ සංකකින ද්‍රව යනවා. ඉට ශාක මැරුණාම සතුන් මැරුුණාම ඉරමතර සතුන්ගේ බයිස්ත්‍ර විද්‍රව ලෙස ට ඒ මේ ගොල්න්ගේ දේඇව තින සංකීන ද්‍රව ලැබෙනවා පසේ සංකීර්ණ ද්‍රව්‍ය ලෙස ලැබෙනු. පසේ සංකීරණ ද්‍රව්වෙන් හරිද පසේ සකය දව ලෙස ලැබෙන ඉතර පසේ සංකේනද්‍රව ලැබෙන සාක මැරුනම සතුන් මැරු මසා සතුන්ගේ බස්ත්‍ර ද්‍රව ලෙස ගුලන් ගැග ඇතතුරල ාර සංකන ද්‍රවටි ලැබෙනවා නමුත් දැ මේ පසර සංකීන ද්‍රව්‍ය ලැබනට ඒවා ඊළඟට ඉන්න ශාක පරම්පරාට උරාගන්න බෑයි සංකීර්මද්‍රව්‍ය මුල්වලින් උුරන්නේ. මුල්වලින් උරන්න රම් සරලද්‍රව්වේ වඩ ෝනි. එතකොට ද පසෙන් ගත්තේසාාක සරලද්‍රවිය නැවත පසහර ශසාකාර සතුන්ර පසට ලැබිල තිනි සංකීමමද්‍රව. විියෝජකයෝ කරන්නේ මෙන්න මේස්ටෙප් එක සම්පූර්ණ කරනවා. විියෝජකයන් කරන්නේ විියෝජනයකන ක්‍රියාවලිය කරන්නේ විෝජකයන් පසේ තියන සංකේමද්‍රවව්‍ය නැවත ශාකවලට උරාගතයකි. ල්ලද්‍රව්‍ය බවට පත් කරන්නේ වියෝජකව මුමුෝප ජී බැක්ටේරයා මුතෝප ජීවි දිලරිනිසා එක්ිනෝමයිටස් කියලා තව ුදරජී කණන්ඩයමක් කින්නවා අරද අපේ ිෂ නිර්දේශීමෙන් පටහැබැතින්නේ ක්ටිනෝමයිට මුත්තෝපජී බැක්ටියයා මුත්තෝපජී ලිරිනිසා ක්ෝමයිට ලතමයි මේ පසේ තින සංකය නොද්‍රව්‍ය පසේ සරල ත්‍රව බවට පත් කරන හෙම කරුත්තමයි ඊනෙසා පරම් පරාවලටේ සල්ලදරව රගන්න පුළුව නැත්තං හැමදෑම වෙන්න මෙහින් ගන්නවා සංක දව දයි සත්තුන්ටයයි ගොල් රනම පස සංකන ද්‍රව බේ හැබ සර කට රන්න ැත කට පස සල දර අඩුවන විෝජකයෝ මයිම පසර ලැබෙන සංකීන ද්‍රාව්‍යය නැවත පසේන්දගෙන ශාකෝලට රාගතයැක සරල ද්‍රවවට පත් කර ත මේ කාර මයි විියෝජකයන් කාරය හරද. එ විියෝජකයෝ නොහිටියයොත් මේ වැඩේ වෙන්න ඒ අනුව පසෙෙන් සරල දව ශසාක ස සතතුන්ටයයි නමුත්. ශාකවලින් ස පසින් ලැබෙන සකින්ම ද්‍රව්‍ය නැ සරදරවවෙලා පසට ලැබෙන්නේ නෑ හරද ඒකතනයි වෙන්නේ ඒනම් දැන් ප්‍රශ්නය ආරන්නමකක්ද විියෝජකය නොමැති වෙන් ඇතිවන ගැටලුව ආරදාමතුලින් ශක්තිය කදායම් වැැලකිවනෑ නෑ නෑනේ ආරදදාාමට වියෝජකවනෑනනි ශාක හාරයට ගන්නවා සත්තුව ඒ සතතා වතවා සත එක් හරයට ගනි ඒ සත ආරදාාම දෙකගේ යනවා දව්විය. උදාර ට තනකොල ආරට ග තකො පෙත් තනකොල පෙත් වාරටගනි ගම්බා ට තකො න සකකිද්‍ර තකො පෙත් ගැ ඇතුට තනොල පෙත් වාරයටගත්ම ගෙන් ගෑ ගඇතුට ඒ සකිරද්‍රවය ගෙන්ම් වාර්ටකගත්ම යාගැ ගැතුට සංකිරද්‍රවයි හරද ආහාරධාමතිික යනවා ප්‍රශ්න මේ කායි පසටාවට පස්සේ පසේ සරල වෙන්න ති. එ ඒක වැලැවීම වෙන්නේ. ආහාරදාමුත්තුලින් වියෝජනයේ නොවන ද්‍රවි කලාම එක වෙන්න නෑ. ආරදාමුතුල කෝම සංකින ්‍රව තමයි ලා යන්නේ හරි විියෝජක නැතුන ගල එක ආරධම්මල් ප්‍රශ්ණයන්න්නේ. ආරදාමූල ජීවින්ට අවශ්‍ය ආර නොලැබී යාමයි. එක වෙන්නෙත් නෑ මො ශාක ප්‍රවාාසන් සේෂන කළ හර නිපද වන නිපදන ආර ආරධමස්ති අනෙක් සතුන්ට යනවා හරි. ජීවීන් පරිසරෙන් ලබාගන්න මූල ද්‍රව යලි පරිසරයට කතු නොවී. ඒකාරි පසි ගන්න සරල් ද්‍ර ටික නැවත සර ලස පරිසර ලැබන්නේ ංකීර්න ලෙස ලැබෙන්නේ ඒ ඒවායි සරල කරන්න ෙන්න නැත්වෙනවා. එනිස පසට මූලද්‍ර ටික ලැබන්නේ සරල්ලද්‍රව පටික ලැබන්නේ. හරියට හරි මේක තමයි උත්තරයි. හරි මේක තමයි උත්තරේ. ර් පහැදිලිද ජීවීන් පරිසරෙන් ලබාගන්නා මූලද්‍ර යළි පරිසරයට එකතු නොබීම මේ තමයි පොතේ උත්තර ේරනාද. අරය පොයින්් එක වෙන්නේ ර්? මෙතන සිද්ධිය වෙන්නේ නෑ හරි පැහදිි කරගත්තඒක වෙන්නේැන පස සකකිද ද ලැබෙනවා ඒවා සරල ලා ූල අද්‍රව ලෙස පසර ලැබෙන්නේ ජීවින් පරිසය ලබාගන්නා මූල ද්‍රව කන සරල ද්‍රව් යලි පරිසරයයට එක නොවීම ඒ සරල ලෙස ලැබන්නේ අංකින ෙස ැබන්නේ යව සරල්රන නව පැහදිලි කරගත්ත හරි. ඊ ලබට ශ්‍රී ලංකාවේ පුනර්ජනය බල ක්ති ලෙ දැන භාවිත කරන ආර ම පුරර්ජනය. භාවිතාර භාවිතා කරන අතර තුරදීම නැවත නිපද වෙන හෝ භාවිතා කර කෙටි කාලයක් තුළ දී නැවත නිපද වෙන. බලශක්ති අපි නො පුනර්ජනය බලෂක්තිය කැන පාවිච්චි කරන ගොටමා අලුතෙන් හැදෙනවා තව. එමනම් පාවිච්ි කළ කෙටි කාලයක් තුළ අලුතන් හැෙනවන. අපි කිනො පුනර්ජනී සූර්ය ශක්තිය මුමු දුරල්ල භූතාපය සුළම් බලය. ය පුනර්ජනය පාවිච්චි කරට නැවත නැවත හැදෙනවා ඉවරයක් වෙන්නේ. පුනර්ජනය නොවන කියන්නේ පාවිච්චය කරලා දීර්ඝ කාලයක් ගත වෙනය හැදෙන්න හුව කවදවත හැදෙන්නේෙම නෑ. එක කවදත් පාචන පාචන නිවර වවා ඒකවදාව හැදෙන ත් සෑ අවරුදු මිියර ගණක්න පොසිලි ඉන්දන අප පාවිචන පාචක නිවර වවා අෞුදු මිියන ගණක් න හැදන මර්ග හැදනෙක් න. ය පුනර්ජනය නොවන බලෂක්ති ගල්න්ගු පොස්සිලිඉදනවා. එත මේ අහන්නේ ශ්‍රී ලංකාවේ පුනර්ජනී බල ශක්ති ලෙස දැනට භාවිත ආකාරයක් වන්නේ දැනට ලංකායි පුනර්ජනී බල ශක්ති ලෙ පවිච්චි කරන සූර්ය ශක්තිය පාවිච්චි කරනවා සුළම් බලය පාවිච්චි කරන. එදකතමයි ප්‍රධාන වශෙන් පවිච්චි කරන්නේ සුළම් බල තාක්ෂණය මගින් විදුලි නිඳව මෝහම්බන්තට වගේ ප්‍රදේශවල සුළම් බලයෙන් වැඩකර විදුලි බලාගාර තියෙන රයි සුළම් බලාග සාගර මතු පිට හපතුලේ ෂ්නත්ව වෙන විදුලි නිපදීමට දාැගැන, එක ංකාවේ කරන්නේ සාගරය මතව ෂ්නත්ත වැඩ සාරය ගැර ෂ්නත්වයාඩු ඒ වෙන විදුල නිපදවු පාචකණ පුොළුවන් නමුත් ලංකාව එකක් කරන්නේ. මධ්‍යසාර භාවිතයෙන් අන්ත්‍රක්‍රියා කරවීමේ තාක්ෂණය ඒකත් ලංකාව කරන්නේ මධ්‍යෙසාර පුනර්ජනනීම නෙවෙේ. භූතාපය මගින් බලෂක්තියේ මධ්‍යසාර හදන්න පුළුවන් නමුත් ඔයි කෙනෙක්මට හදන්න බෑ ූතාපේ මගින් බලශක්තිය නිප භතාපය පුුණර්ජනීයයි නත් ලංකාව භූතාපය මගින් විදුල නිපදව නෑ යනු ශ්‍රී ලංකාවේ දැන්ට භාවිතාකරණක තමයි සුළම් බලතාක්ෂණය මගින් විදුලි නිපද වීම පැහැදිලි ඊළඟට කාමරයකට සපයන විදුලියාලෝකය වැඩි ප්‍රමාණයක් කාරයක්ෂම ප්‍රයෝජචනට ගත හැක්කේ කුමුණනාකාට බිත්ති සැකසීමේද ඔබේ ගෙදර කාමරයට දාලා තියන ලයිට් එකෙන් පිටවන ආලෝකයේ වැඩි ප්‍රමාණයක් කාරයක්ක්ෂමලෙස ප්‍රයෝජ්ට ගරනම් ඔබේ කාමරේ බිත්ති සකස් ක තියනනි කෝමද හොත මේ මන වෙන්නඕනලයිට්කෙන් විහිදෙන බල්බය විදන ආලෝකයේ වැඩි ප්‍රමාණය පයෝජන ගන්නන බිත්තිවල වැදල හොඳර ආලෝකය පරාවර්තනය වෙන්න ඕන දැක් ලයිට් එකෙන් විහිද ආලෝකයේ බිත්ති රාගත්තොත් එතර පරාවර්තය ප්‍රමාණය අඩුව කියන්නේ කාර ඇතුල ආලෝකය අදුවනකු බිත්තිව රාගන්න ආෝක. එනම් කාරයඇතුල ආෝකය අදුව. අන්ඳරුවෙනවා කාර්යක්ක්ෂමතාවය අඩුවෙනවා. බිත්ති ආලෝකය රාගන්න ප්‍රමාණය හැකි පමණ ඕවමන. ඒෙන බිත්තිලින් කොඳට පරාවර්තනය වෙනවා නං ආලෝකය. තර කාමරය ඇතුලේ බිත්තිව වැදිවැදි ආෝක පාවර්තනය විතියනවා තක කාමරත් හරි ආලෝකම. එම් මෙතනදි වෙන්න ඕනේ බිත්ති ආලෝක උරාගන්න ප්‍රමාණය අඩු කල්ලා අලෝක පරාවර්තනය කර ප්‍රමාණය වැඩි කරන්නඕනි. ඒකට මොකක්ද කරන්නේ ඔප දමා සුදුතීන්තාලය එප කිරීම. හරියටම හරි. මොක ඔබ දන ඔප දැම් මම. වික්ති දිලසෙන සුළ කරාමට. ඔප දැම්ම සුමට කරාම දිලිසෙනකොට පරාවර්තනය වන ප්‍රමාණ වැඩි. අනි ඔපදන්න සුදු වර්ණවලට අලෝකේ තාපේ උරාගන්න ප්‍රමාණය අඩි කළු තදවර්ණවලට තමයි අෝක තාපේ රාගන්න සුදු ලාපේති වරනට අආලෝක රගන්නන ප්‍රමාණය අඩි පරවර්තන ප්‍රමාණ වැඩි. එන ඔප දැම්මමත් පරාවර්තය සුදු තන්තාල පරම බිත්ති සුදු ප්‍රෘෂ්ටවලු පරාර්තනය කරන හරි. පදම තදවර්නතීන්ට ඔපදැම පාර්ත තදවර්ණනොට උරාගන්නවා ලෝක හරයන්නේ ඔප නොදමා සුදුතීන්ත එ ඔප නොදම්ම ගොරෝසුනාම ඒ තුරාගන්නව හැබැයි සුදු නිසා පරාවර්තනය වෙන උප නොදමා තවර්ණදැමත් ඔක්ක මරාගනතර වඩාහොඳ ඔපදමා සුදුතීන්තාල එප කිරීම ඔපදාපු නිසාත් පරාවර්ථයනවා සුදුවර්ණය නිත් සුදුර්ණයාලෝක රාගන්න සල පරාවර්නයක තේර එ වඩාහොද ඔපදමා සුදු ී තාල එප කිරීම හරි නීලඟට මුතුරාජවෙල පීට් නිදයක් කමුයේ ඇතත් ඒ ඉන්දනයක් ලෙස භාවිතර නොගැනීමට ප්‍රධාන්ත ේතුවක පිට කැන ඉදනයා මුතුරාජවෙල විශාල පිට් නිදයක් තියෙනවා නමුත් අපිටඒ ඉදනයක් ලෙස පාවිච්චි කරන්න බෑ. බැරිවෙන්න හේතුවවකදද කියලායි ඔබෙන් අහන්නේ. ශ්‍රී ලංකාවේ භාවිතට තරම් ප්‍රමාණවත් නොවීම නෑක නද භාවිතර තරම් ප්‍රමාණවත් පිට් තියනවායි. මුතුරාජ මතු ව ුත්තරගන්න තුරජවෙල තෙද්බින් ප්‍රදශක් වීම ඒ එකේතුවක් වෙන්න ඇතිල මට හිතෙනවා මොද තෙද්බිමක් ඕක දැන් පීඩ ගලනව හාරන්න පැහ එතිකට තෙද්බි විශ වෙනවා තෙද්බින් පරිසර පද්ධතිය කියන්නේ හරිම වැදගත් ජයවිධත්වය ආරක්ෂා කරන්න වැදගත් පරිසර පද්ධතියක් අපේ නට තෙදබින් ගොඩ කර කර ලක තෙ බ ්‍ර ත මුතුරජ තම ප ැ ර ශාත ෙදබ ඒ එෙත්්බි මේ නිසා මේක තියෙන්නේ මේ ගන්න යොත් ෙද්බීමට හනිලා ජයු විදධත්තය හනිවෙන්න පුුවන් එක හේතුවක් වෙන්න පුළුවන් එක හැබැ ප්‍රධානම හේතුව නෙවෙේ එක එක හේතුවත් තමයි පීට ලබා ගැනට විශාල මුදලක් පැයකළ යේතුවීම වීම එකත් සමාරකට වෙන්න පුළුවන් අපේ වගේ රට ඒ තින පිට් ගන්න යනවිියදම දරාගන්න බැරිවෙන්න පුළුවන් එකක් වත් මේ හේතුවන්න එක එහි අන්තර්ගත සල්ප පතිශතය ඉතා යලාගයක් වීම තුරාජවෙල තින පිට නිදිදේ ල්ප පොඩා ප්‍රමාණය වැඩි දැම්මික ගන්නෙත් පොතේ ඉදනයක් ලෙසනි. තර බදන් වන පිට් අපි ගත්තොත් මතුරජවෙල තියෙන කේ ඉන්දනයක් ලෙස ධහනය කරන්න ඕනි. පීට ඔය මුතුරාජල තිය පට මිදේ සල්ප වැඩි නිසා ඒ පිට් අරන් දහනය කෙනරුවොත් ඉන්දනයක් ලෙස ඒක තියෙන සල්ප ධහනය වෙන පිට් ධානය කරනකට. සල්ප ධහනය වෙන කොට ධනකගගේ නක්ෂයණ එක ප්‍රතික්්‍රයක්ගන්නවානි පිට පල තින ල්ප ධානය වෙලා සල් ඩෝක් යිඩවාුවය. වගෝ නිදස් ව ඉතින්ස සල් ෝක් ව ගොල නිදසුනා කියල ප්‍රශ්නයක් නෑන තියෙනව ලක ප්‍රශ්නය මේ සල්ඩෝක්යි් ව ගෝල වැඩිවුනාාම මේ සල්ප ඩෝක්යි් වයි ගොේ වැඩි වනාම හරි මේ සල්පෝක් වයි ගෝ වැඩි ුනාාම එන බලන්න වහින වෙලාවට මේ සල් ඩෝක්යිඩ ජලයේ දී වෙනවා දේවෙල න සල්වර සම්ල3 ල් ෝක් පතිකයක් පදාන කනො එක ති ල්ප දාන වෙලා ල් ක් න වයි ගල ල් ක් ර දිදල තියන වහිනොකොට වර්ා ජලයේ සල්ප ක් වයිගොල ද ල්ෆවුරස් සම්ලය දෙවා සල්ෆවුර සම්ලය තවදුරටවාතේතින් ඔත්සිජන එක ප්‍රතිකප්‍රයක් කළ සල් ිවුරික් කාම්ලේ බවට පත්වෙනි ඒ නිසා වර්ෂා ජලයට සල්ෆිරික් ම්ලේ ව සල් ිරි කන ප්‍රබ ම්ලේ ප්‍රබල ම් වර්චා ජලිටි එකතුවීම නිසා වර්චා ජලයා ආම්ලික වෙනවා අන්න අම්ල වැස්ස ලැබෙනවා ඇසි ඩ්‍රේන් අට ගන්නවා මේක නිසා. එනම් අම්ල වැස්ස කියන ස්වභාවික හානියරි ස්වභාවික වදුර ඇතිවෙන්න පුළුවන් මුතුරාජවෙල තින පිට අරන් ධනයකරුවොත් එක සල්ප ප්‍රතිචාති කියල නිසා සල්පඩායෝක් සයිට් ගඉල්ලා ඒක වර්ශා ජල දල සල්ි රික්ලෙ වැටන කොට අම්ල වැස් සි ද්‍රේ ඇතිවෙන්න පුළ ඒ එක නිසා තමයි ප්‍රධානය හේතුව හරි මුතුරාජවෙල තියන සල්ෆ ප්‍රයෝජනයට පීට ප්‍රයෝජල ොගැනීමට ප්‍රධානම හේතුවත් තමයිඒ අම්ල වැස්ස කියන පාරිසරික අර්බුද ඇතිවෙන ර ඟට දහටවෙනි ප්‍රශ්නී එතින් පූර්ණධානය සඳන් නිවැරදි ශක්ති මට්ටම් සටහන මින්කුමක් එතින් පර්ණදාානපුතේ එතින් කියන්නේ ඉන්දනයා හයිඩඩෝකාබර් එකනේ අප ඉස්සල දනගන්නන ඒතින් පූර්ණධන ප්‍රතික්‍රයාාවම කද කියලා ඇතින් සී දෙයි එචචතර ඇතින් ධානය කරන්නේ ක්සිජන්ෙක් හිඩ කකානය ධන ව හියිඩර කා නය ති කාබන ඔක්සිජනන් එක ගිල කාබන් ඩ යක් යිඩ දන පූර්ණධානේද හයිඩරජන් නක්සිජන් ගිල ජලවාශ් පාදනවා. ඕනම හයිඩ්‍රොකාමනය පූර්ණධානයකරොත් පිට වෙන්නේ ද්‍රවය මේ පල දෙකයි බක්ඩ ලවාප. ඕන මහයිඩ්ට කාබනය පූර්ණධානය කළො ඕන මහිඩ්‍රකාබනය පූර්ණධානය කරොත් පිට වෙන්නේ ද්‍රව්‍ය මේ පල දෙකයි කාබන්ක්ඩා ජලවාස්ප විතරයි යන්න පූර්ණ ධානය ඕන මයි්ට කාබන තින් නයි කාබන එක වෙන්න මේගන පති මේ තින කාබන් ක්ෂණක ප්‍රතික්‍රයයක් ක කාබ්ඩක් සඩ දර මේ ති හිඩරජ ක්ෂණ ක පතික්ර ජලාවාස් ප ැන්ම ප්‍රතිකව තුිත කරන්න න කොම තුලිකරන්න. මෙතන කාබන් දෙකයි එ මෙතන දෙකරන්න මෙතැන්න දෙගත් දාන. දැන් කාබන් දෙක හරි. හයිඩරජන් හතරයි මෙ ර හර මෙත ර ෙවරද හරයි පත් කාබ බලන්ස් කර බලන් කල ලක් ැ ද පැත් ඔක්කොමොක් ටි බල එක තන බැලන්ස් කර නක්ෂන් රදක හරයි මෙතන දෙකයි මේ දෙකයි නඔක්ෂේන්ට මෙතන දෙකයි තර දෙෙරත්් එක හතරයි දක ෙවරද ර ක් ක්ෂන් හ. මේ පැත්හ තිය න තන ර දන මේ කායරන විද තු නත්ධාන. එතකොට හරි හරද දැන් තුි තයි ප්‍රතිික්‍රියාව විත මේ තින ප්‍රතිික්‍රියක මේ තින පල ළමයි ඉන්ඩනයක්න එනිසාම මේ ප්‍රතික්‍රියාව වෙනකොට න්දනය ධනය වෙනට තින්දදානය වෙනකොට තාපදායකයි තාපේ පිට වෙනවාට පරිසරයට. තාපේ පිට වෙනවා ප්‍රතික්‍රාව තාපදායකයි ඔබ දන්නවා මම දවසක් කියලා දුන්නා. තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා පලවල ශක්තිය අඩයි ඇයි ප්‍රතික්‍රියකවල ශක්තියෙන් කොටසක් තාපය ලෙස පිට වෙනවා මෙතන. තාේ ද්‍රව්‍යයක්න වේ මගේ ද්‍රව්වේ පල දෙකයි ඇමතර තාපය යනෝ තු ප්‍රතික්‍රිය වල තියන ශක්තියෙන් කොටසක් තාපය ලෙස යනවානම් පලවලට ලැබෙන්නේ ප්‍රතික්‍රියකළ ශක්තිටඩ අඩු ශක්තියක් න ත ්‍රතික්‍රක ක්ති ුසිිය ති බ ගීමක ඇ එක තාපදායගන ප්‍රතික්‍රාව තාපදයයි න්දන ධානකට ඕන ඉදන ධන ්‍රතක්‍රියාව ආපදායගයිය ඉදන ධානයකරන්නම තාපය ගන්නන්නේ තොර තා අප පිටන තොර මේ ජුල් සය ඔබහි තන්න මේ ජුීෙන් ජූල් විසක් තාපය ලෙස ගියා කියලා ජල් විස්සක් තාපය ලෙ ගිය ර යින්ස්ටන් න ක්තිය මැව නොක ැසේ නොහැ එනම් පුතේ මේ ජූල් සයෙන් ජුල් විසක් තා පේලෙසි ගැනවනක් තව පළවලට ලැබින් ජුල අසවායින දරු ඒකන ප්‍රතික්‍රයකොල්ටා පළල ශක්ති ආඩුයි එන ශක්ති රූප සටානේ ප්‍රතික්‍රියක ශක්ති වට්ටම උඩිින්තියෙන් ඕන ඊට වඩා අඩු ශක්ති මට්ටමක පලතියෙන්න්න ඕනි ඇයි ප්‍රතික්‍රයකොල්ටා පලවල ශක්ති ආඩුයි එනිසා ශක්ති රූප සටානක පෙන්න්න ශක්තියේ සාපේක්ෂතාවේ රප සටහන පෙන්නන්නේ ශක්තියේ සාපේක්ෂතාවේ එතුර ප්‍රතික්‍රයකොට පලවල ශක්ති අඩුුණක් ප්‍රතික්‍රියක ශක්තිමට්ටම උඩින්තියෙන් ඕනේ පළවල ශක්තිමට්ටමීට පහලින්තියෙන් නවා. එ දැන් බලන්න ප්‍රතික්‍රයකවල ශක්තිමට මුඩින් කියයල පලවල ශක්තිමට්ට පහලින්තියන කුමන රූප සටහනේද කියලා. ඒන එතින්සා ක්සිියනල ක්තිමටම උඩින්කාබන්ඩක්ැ ස ජලය ශක්තිමට්ට පාලින් මේක තියෙන ඇතින්වල තින් ක් උඩින් කබන් ඩක් ල පාලි පොඩගින්න එක හරි මේකෙත් අනිසයකත් තේමන ඉතින්වල යොක්ෂේනොලයි ශක්තිමටම උඩ්ඩින්ගල ශක්තිය වැඩි හරි උඩින් කාබන්ක්ස ල පහලි මේද ගන්න බෑ ඒක හරි මේ මේේ කාබන්ක්ත් ස ජල උඩින් තති ක්සේ පරෙන්ම ව බෑන මේකල්ලගේ ශක්තිර පඩමකල ශක්ති වැඩ න උුගබ මේකෙක් බෑ මේදක් කොහෙත්ම බෑනි එ දෙෙක් කොහෙත්ම බෑ එක හරි මේක ඔහෙත්ම බෑයි හරිද සද මේද ොක්දවෙ ඒදකේ ො ක් ල ශක්තිමට උඩින්ි පෙල්ල කාබ්ඩක් ලයයි පහලින තියෙනකල් අමෙක් හ. නමුත්පුතේ ප්‍රතික්‍රියාව හැම් වෙලාන් වෙනි ප්‍රතික්‍රියක සිට පලදක්වා. ප්‍රතික්‍රියාවක් පලවලින් ප්‍රතික්‍රියක වොට වෙන්න නෑනි ඕන ප්‍රතික්‍රියාවක් වනි ප්‍රතික්‍රිකසිට පලදක්වා. නිසා ශක්තිමට්ටම මේ දෙන්නගේ උඩින්තිෙන් නෝනි පළවල පලින්තියෙන් ඕනේ හැබැයි ප්‍රතික්‍රියාව ඊදලේ වැටෙන් ඕනි ප්‍රතික්‍රියක සිට පලදක් වයිගැනේ ඉති නොක්සින් ගින්ඳම් කාබන් ඩක්ස ලද මේකේ එහෙම තිබ්බට මේක ඊතල දාලා තින කාබන් ඩක්ස් ජලීඳ ඇතින්ට එහෙම නෙවෙයින යන්නේ ඇතිනු යොක්සිජනුී ප්‍රතික්‍රය ක කාබ්ඩෙක්ස ජලී තල මේ ගොලන්ට වැටෙන් නො මෙ ඇති නක්සිනන් පතික්‍රයා කර කාබඩක්සට ජලය යනු නිවැරදි ශක්ති රූප සටනමක. එති නොල යක්ෂන්ලයි ශක්තිය යෙලීින් අඩු ඉතාපදායගෙනනිසාහ පලවල ක්තිය ප්‍රතිික්‍රියාව වෙන්නේ ප්‍රතික්‍රීක සිට පලදක්වා එනිසා ඉතලෙනයට. හරි පැහැදිලි ය මේක තමයි නිවැරදි ශක්තිරූප සටහන් ඔන්න එහෙමනං අපි අදත් ර් අපේ ප්‍රශ්නපතර සාකච්ඡාව මම මේ ගන ප්‍රශ්න වලින් හරි එකනේ සියල්ලම අපි නවසක සාකච්චාකරන් උත්සාකරනොට වඩා මට අශ්‍ය වෙන්නේ මේ ප්‍රශ්න ඇතුළේ නිවැර්දි උත්තරය ගන්න ඉටදාල වට පිටාව සකස් කරන එක අපි අදත් ප්‍රශ්න කීපයක්සාකච්ඡාකෙරුවා වටිනා ප්‍රශ්නය හර අපට වට විෂය ඇතුළේ වඩා වැදගත් දේවල්ටික් අපිට අමතරෝසාකච්ඡා කරන්න පුළුවන්ග වුණා මේගේ මතවත් ලස්සන ප්‍රශ්න පත්තරයක් වැදගත් ප්‍රශ්න පත්තරයක් කරගෙන ලබන ශනිදධාවත් රාත්‍රියට ඔබ හමුවීමේ බලාපොරොත්තු ඇතුව අද ඔබේ නිවහනින් සමුගන්නවා ඔබ සියලු දෙනාට සුබදායිරාත්‍රයක් ප්‍රාර්ථනාකර. සාමාන්‍ය පෙළ ගනිතේ විෂයට ඒසාමාර්ථයක් වෙනුවෙන් අත්වැලක් හෙටරාත්‍රී අටේ සිට දහය දක්වා. ඉශාරම අදුෂාන්, DPඩියුකේශන් ගනිතය YouTubeුබ නාලිකාවෙන් හෝ, පලස්ටෝ, ඇටෝ හෝ හවාාවේ ඇප් කලරි වෙත පිවිස DPඩියුකේශන් ඇ් එක අදම ඩෞවන්නලෝඩ කරගෙන ලයු පලාසස් සම්ග නොමිලේ සම්බන්ධ වන්න.